මේ වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි වැදගත් පණිවිඩයක් දෙනවා කියන්න. දැන් මම කිව්වා තව මේ මේ අනුමාපන වීඩියෝස් එක ඉවරුනාට පස්සේ අලුත් පාඩමක් පටන් ගන්නවා මේ මාසෙ මුල ඒකත් අපි කරගෙන යනවා. ඒත් එක්කම තව දවස් 4ක් 5ක් යද්දී මම පටන් ගන්නවා YouTube එකෙන් මේ අංග සම්පූර්ණ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර විවරණයක් කරන්න. එතකොට 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ඉඳගෙන MCQ 50ම විවරණය කරනවා වීඩියෝස් මාලාවක් ඔස්සේ. එතකොට 2019 18 වගේ මම බලාපොරොත්තු වෙන ළඟපාතම papers කීපයක් සාකච්ඡා කරන විවරණයක් විදියට. එතකොට ඒක යන්නේ මෙහෙමයි. ප්‍රශ්න 50ම අපිට එක වීඩියෝ එකෙන් දාන්න බෑ. මොකද එන්නත් අය 5ක් 6ක් වගේ යන ප්‍රමාණයක් යනවා. කොටස් වලට බෙදලා MCQ 5 5යි විදියට කොටස් වලට බෙදලා තියරිත් එක්ක. අර ගොඩක් කට්ටිය දැන් කියනවානේ ඕගනික් දාන්න ඕන ඕගනික් දාන්න එහෙම කියලා අපේ පන්ති වලට එන්න බැරි වෙන ළමයි ටික. ඒත් එයාට පොඩි දවස් වලින් මොකද ඒ වීඩියෝස් වලදී මම ඕගනික් කියන ඕගනික් වල තියරි කොටස්, ජෙනරල් තියරි කොටස්, ෆිසිකල් තියරි කොටස් එක්ක නිකම්ම ප්‍රශ්න උත්තරේ නැති විදියට තරම් නෙමෙයි. තියරි පසුබිමත් එක්ක ප්‍රශ්න කියා දෙනවා. එතකොට මේක පටන් ගන්න 2019 පේපර් එකෙන්. ඒතර පේපර් එක එකේ තමන්ට කරන්න පුළුවන් ප්‍රශ්න ටික මාක් කරගත්තා නම් මේ වෙද්දී උගන්වපු පාඩම් වලින් පුළුවන් ඊට අදාළ වීඩියෝ එක බලන්න. දැන් උදාහරණයක් කියලා හිතන්නකෝ 2019 උසස් පෙළ MCQ එකේ ප්‍රශ්න අංක 9 10 11 වලට කරන්න පුළුවන් ප්‍රශ්න කියලා. ඒතකොට ඒ ප්‍රශ්න තියෙන වීඩියෝ එක තෝරගෙන අර පුළුවන් ඒක බලලා දෙන්න බලන කොහොමද කියලා. ඒ කියන්නේ තියරිත් එක්ක යන්නේ පැහැදිලිවම. ඒකින් ඒක බැලුවොත් මම හිතනවා දැන් විභාගයට යන කලින් 2021 කට්ටිය අනිවාර්යෙන් ඒක බැලුවොත් හොඳයි කියලා. 21 කට්ටියට පුළුවන් දැන් උගන්වපු පාඩම් දිනන මුල් කොටස් ටික. ඒතර ඒවායින් ජෙනරල් ප්‍රශ්න, රිඩොක්ස් ප්‍රශ්න වායු ප්‍රශ්නයක් આવුත් ඒක. හරි ඊට පස්සේ ඒ වගේ උගන්වපු ටිකෙන් එස්කොනුව කරලා දෙන අම්බන්තිය. ඒතර එස්කොනුවෙන් ප්‍රශ්න ආපු ඒ ටික. ඒ විදිහට 2021 කට්ටියට දැන් මේ පුළුවන් දැන් උගන්වපු ටිකෙන් ඒ ප්‍රශ්න අංක බලලා අදාළ වීඩියෝ එක බලන්න. ඒතර මම 2019 නම් ඒ වැඩේ යනවා. තව දවස් 4ක් 5ක් ගියදී මුල්ම වීඩියෝ එක දාන්නම්. බයින්කෝ මේව නවත්තන්නේ මේ යන පාඩම් ටික දිගටම යනවා. ඊට පස්සේ අලුත් සෙක්ෂන් එකක් මම ඒක තීරණය කරනනම් දැන් තත්ත්වෙත් එක්ක බලලා මොකද්ද දාන පාඩම කියලා එතකොට එහෙම කරගෙන යනවා. දැන් මේකට එන්න මේකේ පළවෙනි දෙවෙනි වීඩියෝස් බලලා මේකට එන්න. එතකොට අද කරන්නේ කාබනේට් අම්ල අනුමාපනම තමයි. ඒකේ ඉතාලම වැදගත් ගණන්ක් හදනවා. මම අර ගණන් කීපයක් ගාව try කරන්න කියලා 2007 2007 කාබනේට් අම්ල අනුමාපන ගාන දැන් අදනට ගියා දෙනවා. ඒකත් එක්ක මම අර කාබනේට් අම්ල අනුමාපන තියරි එක අර මතක් කරගන්න ඒ ගානට අදාළව right යන ගානට එතකොට හරව ගන්න 2000 අනිවාර්යෙන් කවර try කරලා ඉන්න තනියමයි 2007 level 9 ඒ කොටස. හරි 2007 9 ඒ ප්‍රශ්නේ හරව ගන්න. එතකොට ඒකේ සාමාන්‍යයෙන් අනුමාපන ගානක ෆෝමැට් එක මම කලින් කියලා දිනවා. එතන මේක මුලින්ම අහනවා ජලීයෙන් AOH එක යූරියා සහ ඇමෝනියම් සල්ෆේට් අතර ප්‍රතික්‍රියාව ලියන්න කියලා. මම කලින් කියන දේ ඒක වීඩියෝ එකේ මම ඒක පොඩ්ඩක් මතක් කරා. නමුත් මම ආයි කියන්නම් මේව උගන්වන්නේ නම් ඉනෝගනික් වලදී ඉනෝගනික් වල ඇමෝනියා පිට වෙන ප්‍රතික්‍රියාවම ලියද්දී තමයි මේ ප්‍රතික්‍රියාව උගන්වන්නේ. මම ඒක මුලින්ම කියලා ඉනන් ඊට පස්සේ ගාන විස්තර කරනවා. එතකොට මේ කියන ජලීයෙන් AOH එක යූරියා සහ ඇමෝනියම් සල්ෆේට් අතර ප්‍රතික්‍රියාව වෙන වෙනම ලියන දුන්න ප්‍රතිප්‍රාණය. හරි. තොර මුලින් බලමු යූරියා. යූරියා කියලා කියන්නේ CONH2 කියන සංයෝගේ. හරි. මේකට දාද්දී NaOH ලැබෙන පළ ටික පාඩම් කර ගන්න වෙනවා. ඒක ඉනෝගනික් වල තමයි බැව ගන්න. හරිද? ඒ ලැබෙන සෝඩියම් කාබනේට්ගේ ඇමෝනියා. Na2CO3 සහ NH3. NH3 වායු පිට වෙලා ඉඳලා යනවා. හරි. එතකොට මේ තුලද කරන්න ගියාම මේසි සෝඩියම් එකක් ඉන්නද කියලා කමක් ගන්න සෝඩියම් එක. ඊට පස්සේ අනිත් එක හරියට බලන්න N2ක් තියෙනවානේ. N2ක් තියෙන හින්දා දෙකක් දාන්න ඉගෙනු. හරි. එතකොට අනේ 6ක් තියෙන 6 හරි. ඔක්සිජන් තියෙනවා 3ක් ඒ තුන හරි පොඩික බැලද. හරිද? එතකොට දැන් මේවා මතක තියාගන්න අර ඔක්සිකරණ හරන ප්‍රතික්‍රියාව නෙමෙයි. මොකද මේ ප්‍රතික්‍රියාවල්දී මේකෙදි කිසිම පරමාණුක ඔක්සිකරණාංග වෙනස් වෙන්නේ නැහැ. ඒක රෙඩොක්ස් ජාතිය ඔක්සිකරණ ප්‍රතික්‍රියාව නෙමෙයි මේවා. නිකන් අර අපිට පුළුවන් පරමාණු ගාන දෙකට තුනද කරා. හරි. ඊට පස්සේ ඇමෝනියම් සල්ෆේට් එක හදනවානේ NaOH. එතන දිහා නිකන් මේක නම් පොඩක් කටපාඩම් කරන්න වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මේක අර ඕගනික් පුළුවන් කෙනෙක්ට නම් මේක කාබනික සංයෝගයක්. ඒකේ තියෙන දැනුනොත් ඒමයිඩ ජල විච්ඡේදනයේ දැනුනොත් ඕනනම් මේක උත්තර හිතා ගන්න පුළුවන්. හරි. ඊගාට ඇමෝනියම් සල්ෆේට් එකේ NaOH දිනම් වෙන්නේ ඒක කොහොමද කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒක අයන මාර්ගණය වෙන්නේ. ඇමෝනියම් සල්ෆේට් එක NaOH. එතන අයන මාර්ගණය. හරි. ඒක මෙහෙම ලියන්නේ මේකේ සෝඩියම් ප්ලස් එක මේ සල්ෆේට් සෙට් එක. ඒ කියන්නේ සෝඩියම් 1+ නේ තියෙන්නේ මේකේ. SO4 2- නේද සූත්‍රය කියනකොට
මේ දෙක දින උදාසීන වෙනවා මල් පස්සේ දෙන්නේ කරනකොට Na2SO4 සූත්‍රය කියන හරියට සෝඩියම් ප්ලස් එක සල්ෆේට් Na2SO4 ලැබෙනවා හරි ඊට පස්සේ මෙතන මේ හයිඩ්‍රොක්සයිඩ් එක NH4 ප්ලස් මොකද්ද හයිඩ්‍රොක්සයිඩ් එක NH4 ප්ලස් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4OH හරිද එතකොට මේ හයිඩ්‍රොක්සයිඩ් එක මේ NH4 ප්ලස් NH4OH පස්සේ දියාගන්න NH4OH කියන සමාන පදයක් ජලය සහ ඇමෝනියා වලට NH4OH සමාන පදයක් H2O සහ NH3 වලට ඒ කියන්නේ NH3 වායුව වලට ගන්නවා හරිද මෙයා තුලදරන වඩා ලේසි සෝඩියම් දෙකක් නේ මේවත් රිඩොක්ස් නේ ඔක්සිජන් නම් වෙනස් වෙන්නේ නැහැ සෝඩියම් දෙකක් ඉන්න දෙකක් දාන විට සෝඩියම් වලට හරිද ඊට පස්සේ මම අර කිව්වනේ NH4OH කියන්නේ ඇමෝනියා සජලය කියලා එතකොට මෙතන NH4 ප්ලස් 2යි හයිඩ්‍රොක්සයිඩ් දෙකයි එතකොට NH4OH එක දෙකක් නේ නං NH4OH කියන්නේ ජලය සහ ඇමෝනියා නං NH4OH එක දෙකක් කියලා කියන්නේ ජලය දෙකයි ඇමෝනියා දෙකයි එමුතු කරනවා කොහොමද දැලිවා ගන්න N පරමාණු ගන්න උත්තර ගන්න N එකක් දාලා එතකොට H බැලන්ස් කරාම උත්තර එනවා හරිද එතකොට මෙන්න ප්‍රතික්‍රියා ටික එක තමයි උත්තර සහලා දෙන්නේ ඊට පස්සේ ඔන්න කතන්දරේ කරන අනුමාපණයක මම ඊට කලින් මතක් කරනවා අනුමාපණයක සාමාන්‍ය සැලැස්ම දැන් මේ අනුමාපණය කියලා නෑ අමුතුවෙන් අනුමාපණයේ ප්‍රතික්‍රියා ලියන්න උත්තර එහෙම වෙන වෙනම කොටස් වලට බෙදලා නෑ කොටස් දෙකකින් ගෙලින්ම පොහොර සාම්පලයක් සම්බන්ධව මේ සිද්ධිය දීලා උත්තරය තමයි හරි එතකොට අනුමාපණයක මොකක්ද සැලැස්ම පොඩි රූප සරණක් අපි අඳගන්න ගාන අපිට තේරුම් ගන්න හරි මම හිතන්නේ අර තව පොඩි දෙයක් කියන්න තියෙනවා මේ අර ගොඩක් දැන් මේ වීඩියෝස් ගොඩක් කට්ටිය බලනවා නමුත් අර මේ රසායනික ගාණේ කිරීම වලට කට්ටිය දීපු තැනමදි මොකද දැන් ඒවා ඇත්තට කට්ටිය බලලත් නැහැ මොකද මේ රසායනික ගාණේ කිරීම එතන ගොඩක් ප්‍රශ්න සාකච්ඡාවක් ඇතුලේ දාලා තියෙනවා ඊට පස්සේ රෙඩොක්ස් වල අනුමාපන තුනක් දාලා දිනවා මොකද ඒවයින් තමයි මේවට අවශ්‍ය පසුබිම හැදෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම මොකද මවුල ගණන් සාන්ද්‍ර ගණන් කියන්නේ අනුමාපන ගණන් තමයි ගොඩක් ෆිසිකල් කිමිස්ට්‍රි ගණන් වල ඒවන් අතර ප්‍රැක්ටිස් එකකින් ඒවට අර ගාණ කිම්බට හිතනවා ඒක හරි නානිකාරකෝ මේ අනුමාපන වල අදහසක් නැති කට්ටිය ඒ රෙඩොක්ස් ටිකයි අනුමාපන වීඩියෝස් ටිකයි ගන්න කියන එකයි බලලා ඉවරලා ආවනම් හොඳයි ඒතර මම සාරාංශයක් දෙන්නම් අනුමාපන ගන්න ෆෝමැට් එක මම ඉතින් හොඳට කියලා දෙන්නේ මුලින්ම පොඩි රූප සටහනක් අල්ලනවානේ රූප සටහනට ලකුණු හම්බෙන්නේ නැති ඉන්නේ ඒක නිකන් කරුවට ගමන්ට පහසුවක් වෙන නේද හරිද ඊට පස්සේ මොනවද මේ අනුමාපනයේ ප්‍රතික්‍රියා ටික ප්‍රතික්‍රියා ටික මම මෙතන කියලා නැහැ අමුතුවෙන් ප්‍රතික්‍රියා තව ලියන්න කිව්වා නමුත් ඒ දින අමතර තව ප්‍රතික්‍රියා මේ ලියනවානේ මේවට අමතරව ඒකට ලකුණු හම්බෙනවා ඒකින්ද අනුමාපන ගන්නත් ලකුණු ගන්න ගොඩක් ලේසි මොකද ඒ ලියන ප්‍රතික්‍රියාවට ලකුණු ගන්න ඕනේ මේ වෙනවා ප්‍රතික්‍රියා ටික ඊවට ලියන්න රූප සටහන නැන්ද ප්‍රතික්‍රියා ටික ලියාගත්තා ඊට පස්සේ අන්න අර මම පනාෂොට් එකක් දෙන්න ගියා දින තියෙනවානේ අර බ්‍රෑන් ගන්න දැකුත් මවල ගන්න වෙනවා සාන්ද්‍රණයක් පරිමාවක් දැකුත් මවල ගන්න වෙනවා අන්නේ අර කලින් ප්‍රැක්ටිස් වෙච්ච විදියට කලින් වීඩියෝස් එකක කතා කරපු විදියට අන්න ඒ ටික හොයාගත්තා නම් අනිවාර්යයෙන් මේක හදා ගන්න පුළුවන් ගේමක් නෑ මේක හරිද හැබැයි මේක වැටෙන්නේ ටිකක් අමාරු ගණන් යටතට සමහර ළමයි ගොඩක් කියන මේක අන්න ටිකක් අවුල් මොකද්ද මේක පාටම මේ තේරෙන්නේ නැහැ කියලා හරිද ඉතින් ඒකට හේතුව අර අනුමාපන රෙඩොක්ස් අනුමාපන වල ප්‍රැක්ටිස් එක තියෙන කෙනෙක්ට හැබැයි මේ තියෙලි දණන් ඉන්නෝනේ අනිවාර්යයෙන් වීඩියෝ එක දෙවෙනි කියන අර මම කිව්වේ කාබනේට් අම්ල අනුමාපන ක්‍රම දෙකක් අනුමාපන ප්ලාස්ටික්ේ තියෙන කාබනේට් එක බිරුවෙපෙන් HCl දාන ගවර්නමෙන්ට් කියවනේ ප්ලාස්කෝඩේ අම්ලය අරගෙන බිරුවෙපෙන් කාබනේට් එක දාන මේ විදිහට අන්න ඒ විදිහට තියෙන එක දේරුම් ගත්තාම මේක අර මේ හදාගන්න පුළුවන් හරි දැන් යන ගන්න මම පොඩි රූපයක් අරලා විස්තර කරන්නම් මොකද්ද වෙන්නේ කියලා සිද්ධිය මේ හරි එතකොට ඒක කියන්නේ පොහොර සාම්පලයක තියෙනවලු දැන් මම විස්තර කරපු අර ඇමෝනියම් සල්ෆේට් යූරියා කියන සංයෝග දෙක හරිද ඊට පස්සේ මේ පොහොර සාම්පලෙන් ඝන සෙන්ටිමීටර 50ක් අරගෙන NaOH දාලා රත් කරනලු හරි එතකොට මේක කියනවා පොහොර සාම්පලෙන් කොටස් දෙකක් ගත්තලු يعني ඝන සෙන්ටිමීටර 50 දැකින් කොටස් දෙකක් පොහොර සාම්පලයේ වතුර දියකලා ද්‍රාවණ හදාගෙන තියෙන පොහොර ද්‍රාවණයක් හරිද එතකොට මේ ඔය පොහොර ද්‍රාවණය ඇමෝනියම් සල්ෆේට් සහ යූරියා ඉන්න දැන් බලමු රූපේකට මේක ගමු මුලින්ම කියන්නේ පොහොර සාම්පලෙන් කොටසක් අපි හිතමු පොහොර සාම්පලෙන් කොටසක් ගත්තා හරි ඝන සෙන්ටිමීටර 50ක් ඕකේ තියෙනවා හරි එතකොට මේක ඉන්නවා යූරියා CONH2 යූරියා ඉන්නවා ඇමෝනියම් සල්ෆේට් ඉන්නවා හරි එතකොට මේකට ඔය ඝන සෙන්ටිමීටර 50 අරගෙන ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දාලා අනේකේ අයිඩිය එක ගන්න මේකට NaOH වැඩි දැන් මෙතන අනුමාපණයක් නෙමෙයි හොඳ මොකද අනුමාපණයේදී වැඩිපුර දාන්නේ අනුමාපණයේදී කරන්නේ එක ද්‍රාවණයක තියෙන කට්ටිය ඉවර වෙනකම් පොඩ පොඩ ටිකෙන් ටික බියුරේට් වෙන උඩට සමගාමාපණය කරා එහෙම කියනවා මෙතන වැඩිපුර දාන එක කියන්නේ මොකද මේ කියන්නේ බියුරේට් වෙන ටික ටික දාන්නේ එකපාරට මේ කොහොමද වැඩිපුර ටික දානවා මේකට
බිඳු බිඳු ටික ටික බිරට් වෙන්න ගන්න. හරි. එතකොට එහෙම දැම්මා. දැම්මට පස්සේ දැන් ප්‍රතික්‍රියාව දන්නවනේ. පොර ඩාමණි තිබ්බේ ඇමොනියම් සල්ෆේට් යූරියා. අවදන් ලියාගෙන තිනවා. යූරියා දානේ එන්නේ මොකද එන්නේ? සෝඩියම් කාබනේට් සහ ඇමොනියම්. හරි. ඊට පස්සේ ඇමොනියම් සල්ෆේට් එක එන්නේ ලැබුණා. සෝඩියම් සල්ෆේටුයි ජලයයි ඇමොනියම් නේ. එතකොට ඒක ලියාගෙන තිනේ දැන්. එතකොට දැන් බලන්න මේ වැඩේන් පස්සේ මේ වැඩේන් පස්සේ කවුද ඉතුරු වෙලා ඉන්නේ? හරි. මේ කටේ වැඩේ කටේ වලින් පස්සේ කවුද ඉතුරුලා ඉන්නේ? එතකොට ඇමෝනියා ඇත්තටම වායුවක් එයා අයින් වෙලා යන එක ඇත්තටම අදාළ දෙන්නේ නැහැ නේද? එතකොට ඇමෝනියා අයින් වෙලා යන වායුව ගත්තා කියල නැහැ නේද? හරිද? මෙතනින් එහාට ගාන යන්නේ NaOH ගාලා රත් කරලා හරිද? ඊට පස්සේ ලැබෙන ද්‍රාවණය තමයි ගන්න. එතකොට පොර සාම්පලයේ යූරියා සහ ඇමෝනියම් සල්ෆේට් හිටියා. මේකට NaOH ගාලා රත් කරනවා නම් ඉස්සෙල්ලාම ලී ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. එතනින්දී ප්‍රතික්‍රියාවේ ඉන්නේ ඇමෝනියා පිට වෙලා ගියා. ඒ ඇමෝනියා අස්සල යනවා. ඒ ඇමෝනියා ආයෙම උගුරක් ගන්නවද නැහැ නේද? හරි. සමහර ගන්න නම් එහෙම ඇමෝනියා පිට වෙන ඇමෝනියා වෙනම අරගෙන එහෙම විශ්ලේෂණය කරලා එහෙම ගණන් හදලා තියෙනවා. හරි. දැන් මේ ගානේ අර පිට වෙච්ච ඇමෝනියා ටික මොකටවත් බාය අරගෙන නැහැ කියලා ඉවරයි. නේද? යා මුළු ලියාගත්ත වැඩක් නැහැ. ඔන්න මේ උඩ මම ඉතින් දෙන්නේ වායු පිට වෙලා ගියා. යයි කරා. හරි. යාගත්ත නැහැ අපෝ. දැන් ඉත හැදලා තියෙන්නේ කවුද? යූරියා ගේනියට් ඇමෝනියා වුණා සෝඩියම් කාබනේට් නේ. අන්න ඒක වැදගත්. Na2CO3. හරි. තව ඉතින් එච්චර වැඩක් නැති කෙනෙක් ඉන්නෝ මෙතන හැටි සෝඩියම් සල්ෆේට් හරි එකතු කරලා ලියනවා Na2SO4 එකක් ඉන්නෝ. හරි. තව ඉන්නෝ කවුද? දැන් වැඩිපුර එන්නේ වලට දමන මොකෝ වෙන්නේ? ඔය ජලයේදී කොහොමද තියෙන ඔය ලියාගන්න ඕනේ ammonia පිට වෙලා ගියා. මෙතන සෝඩියම් සල්ෆේට් ඉන්නෝ. තව ඉන්නෝ වැඩියෙන් දැම්මා නම් ඉතුරු වෙච්ච NaOH. ඉතිරි වෙච්ච NaOH. ඔන්න ඔය කෙනා තියෙනවා. ඇයි වැඩිපුර NaOH දැම්මා නම් කොටසක් මේකලොත් එක ප්‍රතික්‍රියාවල කොටසක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අන්වයේ ද්‍රාවණේ අනුමාපණය කරාලු පිනොත් වලින් දාලා HCl මම. හරි? HCl හරි? මේ කොටස පිනොත් වලින් දැක්ක ලෙස යොදා අනුමාපණය කළ විට HCl අවශ්‍ය වෙච්ච ගණන් කියනවා. එතකොට මෙන්න මේක අනුමාපණය කරාලු HCl එක. එතකොට පැහැදිලි කියන්නේ ඇමෝනියා වායුව වැඩක් නැහැ. අත්‍තරම ගත්තොත් එහෙම මේ මොකද්ද මේ පාඩම? මේක කාබනේට් අම්ල අනුමාපණය. පැහැදිලිද? මේක කාබනේට් අම්ල අනුමාපණය කියලා එකපාරට දැක්කම ඔළුවට එන්න ඕනේ මොකද යූරියා එක්ක NaOH ප්‍රතික්‍රියා කරන සෝඩියම් කාබනේට් හදනවා හරිද ඊට පස්සේ මේක HCl සිද්ධියකුත් කියනවා එකක් හැරේ ලාගු ඔළුවට එන්න ඕනේ මේක කාබනේට් අම්ල අනුමාපණයක් කියලා හරි ඒතකොට බිරේටුට ගන්න කෙනා අවුල් යනවද නැහනේ දශමයක HCl 30ක් අවශ්‍ය වෙයි කියන්නේ මොකද්ද අවශ්‍ය වුණා බැහැ වුණා කියන්නේ බිරේටු වෙනවා නේද සමගනුමාපණය කියලා මේක නැහැ නමුත් මේක කියනවානේ මේ ලැබෙන ද්‍රාවණයට HCl දැමහතාවක් කියනවනේ. ඒතර HCl දශම සාන්ද්‍රයේ HCl ගේ 30ක් අවශ්‍ය වෙයි කියන්නේ බිරේට් වෙන දාන්න නම් අවශ්‍ය නැහැ කියලා කියන්නේ. ඒතර බිරේට් වෙන පොඩ පොඩ HCl දාලා කොච්චරක් යනවද කියලා පාඩම්ගේ බලලා තියෙනවා මෙතන. හරිද? 30යි පාඩම්ගේ. පැහැදිලිද? ඒතර ඔයාලට තේරෙන්න ඕනේ මෙතනදී මේ කාබනේට් අම්ල අනුමාපන සිද්ධියක් තමයි මෙතන වැදගත් වෙන්නේ කියලා. හරිද? ඒතර ඇත්තටම සෝඩියම් සල්ෆේට් වැඩක් තියෙනවද? සෝඩියම් සල්ෆේට් කියන්නේ ආම්ලිකවත් වාෂ්මිකවත් නැහැ නේද? වැඩ කැති කෙනෙක් නෙමෙයි එතකොට. ඇමෝනියායි වායුව අයින් වෙලා ගියා. එතකොට ඇත්තම ඕන රූපේ හරිද? රූපේ ඇත්තම ලේසියි වාලියක්දී මේ ඕන් නැති ටික මකලා දැම්මම ගාන හරි බෑදලි. ඇත්තම මේ පිට වෙලා යන ඇමෝනියා ටික මෙතෙන් ගහලා වැඩක් නැහැ. මෙතෙන් ගහලා ගාන අහන්නේ මේ ද්‍රාවණය සම්බන්ධ කරලා ටිකට සම්බන්ධර යන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට ඔයාලා මේ පිට වෙච්ච ඇමෝනියා වායුව එතෙන් ගහලා අරගෙන නැහැ නේ. ඒක මකලා දානවා කියන වැඩක් නැහැ නේද? මේ සෝඩියම් සල්ෆේට් තිබුණාට හරි අම්ලය දාන්නේ වාෂ්මයක් එක සෙට් වෙනනේ දැන් කාබනේට් වාෂ්මිකනේ මේ සෝඩියම් සල්ෆේට් වාෂ්මික නැහැ නේ වැඩක් නැහැ නේ කියනකොට නිකන් මකලා දානවා කියන්නේ අර අනවශ්‍ය දේවල් කතාවේ දිගට ගෙනියන්න එපා හරිද ඇයි මං ඉතුරු වෙන්නේ ඒවත් ලැබුවේ නැත්තේ ඉතුරු වෙන්නේ ඒවත් මං ලැබුවේ නැත්තේ ඒකත් වාෂ්මනේ මේක අම්ලනේ එදෙනම දිගට යන chance එකක් තියෙනවා හරි එතකොට ආය කියන්න වැඩියෙන් එන්නේ ඒවත් දාපෙන ටිකක් ඉතුරු වුණා යූරියා වලින් සෝඩියම් කාබනේට් ලැබුණා ඒක කාබනේට් අම්ල අනුමාපණයක් වෙන්න පුළුවන් හරිද දැන් බලන්න මෙතනදී දාපු දර්ශකේ පිනොත්තරින් යදා ඇති විතර හරිද එතන මේකේ පිනොත්තරින් තමයි දර්ශකේ දාලා තියෙන්නේ හරි ඒකයි දාලා දාන්න හරි දැන් බලන්න මේකෙදී මෙන්න මෙහෙම දේවල් ටිකක් ඕනේ දැන් ඔයා දන්නෝ NaOH ප්‍රබල වාෂ්මයක් නේද හරි ඌ ප්‍රබල වාෂ්මයක් සෝඩියම් කාබනේට් ප්‍රබල වාෂ්මයක් හැබැයි මම කිව්වා සෝඩියම් කාබනේට් ප්‍රබල වාෂ්මයක් තමයි නමුත් හොඳ හොඳ ප්‍රබල වාෂ්ම කවුද පළවෙනි කාණ්ඩ ලෝහ වල හයිඩ්‍රොක්සයිඩ්යි දෙවෙනි කාණ්ඩ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකනේ එතකොට ඇත්තම ගත්තොත් මේ දෙකම ප්‍රබල වාෂ්මික තමයි වඩාත්ම ගොඩක්ම ප්‍රබල වාෂ්මේ මේ NaOH හරි එතකොට මම කලින් අර මුල් වීඩියෝ එකේ කියාදුනා නේද
දුබල භාෂ්මිකුයි ප්‍රබල භාෂ්මිකුයි විදිහට මුලින් ප්‍රතික්‍රියාවනේ කවුද ප්‍රබල කියන දුබල ආම්ලකුයි ප්‍රබල ආම්ලකුයි මුලින් ප්‍රතික්‍රියාවනේ කවුද ප්‍රබල කියන ඉතින් ප්‍රබල කියන මුලින් ප්‍රතික්‍රියාවනේ මේ දෙකම ප්‍රබල තමයි හරිද මේ දෙකම ප්‍රබල බව ඇත්ත හරිද හැබැයි මෙන්න මේ එන් සෝඩියම් කාබනේට් ප්‍රබල භාෂ්මික බව ඇත්ත නමුත් ඊට අතරා ප්‍රබල භාෂ්මික හොඳම ප්‍රබල භාෂ්මික එන්නේ නැහැ ඒකින්ද මුලින්ම මෙතන HCl දාද්දි ප්‍රතික්‍රියාව වෙන්නේ සෝඩියම් කාබනේට් නෙමෙයි අර ඉතුරු වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඒක පැහැදිලිද ඒක සැලකුවේ නැත්තම් මුළු ගානම ඉවරයි හරි දෙකයි සමාන මේ කාරණා අමාරු කියන ඇත්තේ අන්න ඒ අර ඉතුරු වෙච්ච එනර්ජි දී ගලප ගන්නද මෙතන පැහැදිලිද වැඩිපුර එන්නේ දැම්ම කියලා කියන එක මොකක් තමයි දෙන්න ඕනේ කොටලා ඉතුරු වෙන්නේ මේක වැදගත් ඇයි අනුමාපණයේ අම්ලයක් එක්ක නම් මේ භාෂ්මේ අම්ල භාෂ්ම අනුමාපණයක් ඒක වැදගත් අනිවාර්යයෙන් පැහැදිලිද ඇමෝනියා වායුව වැඩක් නැහැ ඇමෝනියන් භාෂ්ම එක තමයි ඇමෝනියා වැඩක් නැත්තේ ඇමෝනියා පිට වෙලා ආයෙ මෙලා ගියාට පස්සේනේ HCl ගේ අනුමාපණය කරේ හරිද ඇමෝනියා වැඩක් නැහැ නේද සෝඩියම් සල්ෆේට් කොහොමද කරන්නේ අවශ්‍ය විදිහට අපි යමු පැහැදිලි එකේ එතකොට මේ බිංදු වශයෙන් පොඩ පොඩ මේ පිරුවෙටින් HCl දාගෙන යද්දී මුලින්ම chance එක වදින්නේ වඩා ප්‍රබල වශමෙට ප්‍රබල වශමක් තමයි සෝඩියම් කාබනේ නම් විතර ප්‍රබල වශමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට හිතන්න පුළුවන් මුලින්ම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවේ HCl එක එහෙනම් ඔන්න අපි අම අනික දාලා කියන්නම් ප්‍රතික්‍රියාව කරලා කියන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක HCl දෙවි හැමලේසි නේ ඇයි අයන මාරු වෙනවා මේ සෝඩියම් ප්ලස් එකට ඔරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් හරි H+ එක හයිඩ්‍රොක්සයිඩ් ජලය මොකලිය දැන් පිනොත්තරින්ගේ කලර් චේන්ජ් එකක් වෙයිද මතකයි පිනොත්තරින්ගේ මේ රතු රෝස පාටට දීන රතු රෝස පාට පෙන්වනයි පිනොත්තරින් රතු රෝස පාට පෙන්වනවා ප්‍රබල වශම දෙකම මාධ්‍යයෙන් මතකයි pH එකේ ගොඩාක් වැඩි ප්‍රබල වශමද ඒ වගේ මාධ්‍යකදී පිනොත්තරින්ගේ වාක්‍ය රතු රෝස හරිද එතකොට ප්‍රබල වශම දෙන්නේක්ම ඉන්න හින්දා රතු රෝස පාට ආරම්භයේ මේ ද්‍රාවණය වෙනවා හරිද එතකොට මේ NaOH ටික ප්‍රතික්‍රියාවල යොමුනායි පස්සේ කවුද ද්‍රාවණය ඉන්නේ සෝඩියම් කාබනේට් කියන එක එයත් ප්‍රබල වශමයක්නේ ඒකද රතු රෝස පාට තාමත් තියෙනවා තැලි හරි එතකොට ඒකින්ද තාම කලර් චේන්ජ් එකක් නැහැ වර්ණ විපර්යාසයක් වෙන තාම අවස්ථාවක් නැහැ හේතුව මුලින්ම NaOH ටික ඉවරුනා යා බඩා ප්‍රබල වශමයක් හරි නමුත් මේකත් ප්‍රබල වශමයක් සෝඩියම් කාබනේට් නම් මාධ්‍යකදී පිනොත්තරින් රතු රෝස පාට පේනවා එතකොට මේ ද්‍රාවණයේ රතු රෝස වර්ණය හිමම තියෙනවා කලර් චේන්ජ් එකක් වර්ණ විපර්යාසයක් වුණාමනේ අපි නේද බියුරේට් 2 වහලා පටන් ගන්න හරි මතකනේ දාර්ශනික වර්ණ විපර්යාසය අන්තරක්ෂය කියන්නේ හරි දාර්ශනික කලර් චේන්ජ් එක අන්තරක්ෂය ලැබුණාට පස්සේනේ අපි බියුරේට් 2 වහලා පාටක් ගන්න දැන් තාම කලර් චේන්ජ් එකක් නැහැ පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට මම ගත්ත NaOH ප්‍රතික්‍රියාවෙන් ඒක ඉවරයි හරි දැන් NaOH පොඩ්ඩක් අත් නැහැ නමුත් සෝඩියම් කාබනේට් ඉන්නේ ඉඳලා රතු රෝස වර්ණ තාම තියෙනවා දැන් මතක් කරගන්න ඔන්න ඊගාවට සෝඩියම් කාබනේට් ප්‍රතික්‍රියාව වෙන්න ගන්නවා කාබනේට් එකකට පොඩ පොඩ අම්ල දාද්දි ප්‍රතික්‍රියාව එක සැරේ වෙනවද CO2 2- උදාසීනයි මෙතන එක සැරේ වෙනවද CO2 2- 1+ දෙකක් ගන්නවා CO2 ජලය කාබනික අම්ලනේ ඒක එක සැරේ වෙනවද නැත්නම් පියවර දෙකකට වෙන්නේ මතක් කරගන්න බලලා ගන්න එපා කලින් වීඩියෝ කන් ගාලේ බලන අංක දෙක වීඩියෝ එකේ මම කියන ක්‍රම දෙකක් අනුමාපන ප්‍රාස්තුවේ කාබනේට් එක දාලා පිරිටුවෙන් අම්ල දානවා නැත්නම් අනුමාපන ප්‍රාස්තුවේ අම්ල දාලා පිරිටුවෙන් කාබනේට් එක දාන්න. මෙතන මොකද වෙලා තියෙන්නේ? කාබනේට් එක ප්‍රාස්තුවේ කාබනේට් ගොඩක් තියෙනවා. H+ පොඩ පොඩ දාන්නකොට H+ ඉතිරි දාන්න ඕනේ. කාබනේට් 2- එක බිඳුවක් වෙන නම් H+ ගන්න එකම දෙන්නේ ඕනේ. H+ ගොඩක් එකපාරට දාන්න නැහැ නම් හැමෝම මොකද කරන්නේ? ෆස්ට් රවුන්ඩ් එක. ෆස්ට් රවුන්ඩ් එකේ මේ කාබනේට් හැමෝම H+ එකකින් දානම් බයිකාබනේට් වෙනව නේද? පැහැදිලිව විස්තර කරනවා මම ඒක. වෙනවා අයියන්නේ. කාබනේට් එකට අම්ලය දාද්දී ප්‍රතික්‍රියාව පියවර දෙකකට නේද වෙන්නේ? එතකොට කාබනේට් එකට අම්ල දාද්දී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර දෙකකට. එහෙනම් CO2 2- එකපාරට H2CO3 කියන්නේ CO2 ජලය වෙන්නේ නැහැ. CO2 2- වලින් HCO3- වෙනවා. ඒක කියන්නේ ප්‍රතික්‍රියාව දිය. හරි? Na2CO3 ප්‍රතික්‍රියාව වෙනවා HCl එක්ක කොහොමද? මේ CO2 2- එක ප්ලස් එකක් කරනම් බයිකාබනේට්. මොන බයිකාබනේට්ද? සෝඩියම් ප්ලස් ඉඳලා සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් ප්ලස් H2O1- NaHCO3. හරි? මේ ක්ලෝරයිඩ් මොකද? එයා සෝඩියම් ප්ලස් සෝඩියම් ක්ලෝරයිඩ්. පුරිදන්නේ. හරි දැන් කලර් චේන්ජ් එකක් වෙයිද? ඔව් වෙනවා. ඇයි? සෝඩියම් ක්ලෝරයිඩ් නම් උදාසීන සංයෝගයක් වැඩක් නෑ යා. සෝඩියම් බයිකාබනේට් භාෂ්ම කියන මොකද දුබල භාෂ්මයි. සෝඩියම් බයිකාබනේට් භාෂ්ම යම්කට ප්‍රතික්‍රියා වෙනවා. නමුත් ඒක දුබල භාෂ්මයි. මතකනේ දුබල භාෂ්මික මාධ්‍යක pH එක ගොඩක් වැඩි නෑනේ. හරි? දුබල භාෂ්මික මාධ්‍යකදී පිනොත්තරින්ට රතු රෝස පාට පෙන්වන්න බෑ. අනේ නම් දැන් මොකද වෙන්නේ? ප්‍රබල භාෂ්මයක් ඉතා ප්‍රබල භාෂ්මයක් NaOH සෝඩියම් කාබනේට් සාමාන්‍ය ප්‍රබල භාෂ්මයක් හරි පිනොත්තරින් රතු රෝස පෙන්වනවා. නමුත් මේ සෝඩියම් කාබනේට්ගේ අන්තිම ටිකක් ඉවර වෙද්දී තවදුරටත් ප්‍රබල භාෂ්මයක් මාධ්‍යය නැහැ. මාධ්‍යය ඉන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මේ දුබල භාෂ්මය විතරයි. දුබල භාෂ්මයේද පිනොත්තරින්ට රතු රෝස පෙන්වන්න බෑ. එතකොට අන්න දැන් රතු රෝස පාට අවර්ණ වෙනවා.
හරි අන්න කලර් චේන්ජ් එක එනවා ඒ කලර් චේන්ජ් එක ආපු හැටි අපි අනුමාපනේ නවත්තුන පීරියඩ් 2 එක තරම් වෙලා පාඩම් එක හරිද එහෙනම් ඔයා ගණන්දි කියන රූපණම් දැටක් ගමනේ ඔයා ගණන්දි කියනෝනේ පිනොත්තරින් වල අන්තරක්ෂයෙන් වර්ණ බලස් වෙනකොට රතුසාවත වෙනකොට මෙන්න මේ ප්‍රතික්‍රියා සිදු වී ඇත කියලා මේ මංග දාන්න ඕනේ මම පහසුර අගදාගත් දැන්ද මේ ප්‍රතික්‍රියා දෙක ලියන්න පැහැදිලිද අවුලක් නැහැ කිසිම අවුලක් තියෙන්නේ නැහැ මේක කලින් වීඩියෝ එකේ ගොඩාක්ම විස්තර කරලා කියන්නේ නේ හරි එතකොට අර තවත් H+ දැම්මොත් තමයි මේ බයිකාබනේට් H+ අරන් CO2 ජලය වෙන්නේ. ඒකට ඉඩක් නැහැ මොකද හේතුව? සෝඩියම් කාබනේට් කියන ප්‍රබල වාෂ්මයේ 100% ප්‍රතික්‍රියාවල අවසන් වෙද්දී මාධ්‍ය දුබල වාෂ්ම දැන් යා දුබල වාෂ්මයක්. දුබල වාෂ්මයකක් ඉන්නකොට වෙනම වෙන රතු රස වෙන්නේ නැහැ. මේ කලයක චේන්ජ් වෙනවා වෙනස් වෙනවා. එතකොට අපි වර්ණ වෙනස් වුණ ගමන් බැරි නවත්තනවනේ. එහෙනම් අර තව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන ඉඩක් නැහැ. ඔච්චර ප්‍රතික්‍රියාව ලියා ගන්න. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? පෝරගාමණයෙන් අනෙක් කොටස මුලින්ම ගානකට කියවනු මුලින්ම කියන ඇමෝනියම් සල්ෆේට් යූරියා ඩම් පොර සාම්පලෙන් කොටස් දෙකකට මේ වැඩේ කරලා තියෙනවා එක කොටසක් අරගෙන වැඩිපුරෙන් නේස් දාලා මේ රන් කරාට පස්සේ පිනොත්තරින් යදා නමාපණය කරනවා හරිද එතකොට අනෙක් කොටසට මේ වැඩ ටික මෙහෙමම කරනවා පැහැදිලි මේකේ හොඳ ගාන දෙනු ගන්න ගාන උරම තමයි කියලා තියෙන හරි ඒ කියන්නේ මේක කොටස් දෙකකට බෙදුවා කියලා මේ තියෙන්නේ මේ ලැබෙන ද්‍රාවණයේ කොටස් දෙකට බෙදුව කියලා මේ දින හොඳට බලන්න පොර සාම්පලෙන් 50 ඝන සෙන්ටිමීටර කොටස් දෙකක් ඇමෝනියා පිටින් අතුර දුන්න තුරු NaOH වැඩි කොට බැගින් දාලා රත් කරනවා අවස්ථා දෙකකට කරලා දින හරිද එතකොට මේ ලැබෙන එකට මොකද වෙනස එතන මේ වැඩ ටික මම ආය බලපු ගමන් අදින්න මේ ටිකම නැවත කරලා දිනවා හරි මෙන්න මේ වැඩ සරහනම නැවත කරලා ඒ කියන්නේ මම එක මහලන් දින්නම් ඔයා කරක් ඉඳනම් හොඳයි හරිද වෙලා වෙන හින්දා ඒ කියන්නේ මේ කරලා තියෙන්නේ මෙන්න මේ වැඩසටහන නැවතතාවක් කරලා තියෙනවා වාය රූපයක් අඳින්න මම මේක මේක මහලන් හදනවා හරි වාය අඳින්න එතකොට මේ වැඩ පිළිවෙලම නැවත කරනවා ඒ කියන්නේ පෝර සාම්පලෙන් ගන්න සෙන්ටිමීටර 50ක් අරගෙන වැඩි පුරෙන්නේ විශ් දාලා රත් කරලා එතකොට ඇමෝනියා පිටවලා ගියා අපුවා ඇමෝනියා පිටවලා ගින්ද වැඩක් නැහැ කියලා අර සෝඩියම් කාබනේට් වැඩක් නැහැ එහෙනම් සෝඩියම් කාබනේට් සාර ඉතුරු වෙච්චින්නේ ඔය ඉන්නවා ඒකට මොකද වෙනස පිනොත්තරින් නැතුව මෙතිල වලින් දාලා අර එච්චියර විමනුවාපණය කරනවා. කෙටියෙන් කිව්වොත් අර පුඩ විස්තර කරපු පරීක්ෂණයම ආයම කරලා ඒ පොර සාම්පලෙන් කොටස් දෙකක් ගත්ත කියනවනේ. ඒ කියන්නේ පරීක්ෂණේ දෙවතාවක් කරනවා. හරිද? අර අනිත් ඝන සෙන්ටිමීටර 50 වෙනම අරගෙන ඒකට වැඩි පුඩ ප්‍රශ්නේ අර කිව් විදිහටම කිව් ප්‍රමාණ වලින්ම දාලා මෙන්න මේවා අරගෙන හරිද? අර කලින් එච්චියර ගේම අනුමාපණය කරලා දර්ශකය වෙනස් මෙතිල වලින් දර්ශකය වෙනවා. ඒක රූපයක් ආයතන ආයතන කරනවා බැලුවම ඒක හරි. හරි එතකොට ඔන්න කතන්දරය දැන් මේකෙත් අර වගේ තමයි වඩා ප්‍රබල වාෂ්පයෙන් එන්නේ තමයි තනුවා මුලින් ප්‍රතික්‍රියාව හරි රෙචිල් දාති මුලින්ම ඔයාලා කියන්න පුළුවන් ප්‍රතික්‍රියාව වල NaOH එක රෙචිල් ප්‍රතික්‍රියාව එගාද දැන් මොකද්ද මුලින්ම පාට මෙතිලොනේට් එකේ ඔකෝමත් වාෂ්මික මාධ්‍යකින් මොකද්ද මෙතිලොනේට් එක pH එක හතර වැඩි මොකක් මේකේ එතකොට මෙතිලොනේට් පාට කහද මිලියයි මෙදිල කොරේ රතු දැමිලි පෙන්වන්න නම් pH එකේ ගොඩාක් අඩු මාධ්‍ය pH එකේ 2ක් 3ක් එකක් ඒ වගේ ගොඩාක් අඩු මාධ්‍යයක ප්‍රබලාම්ලයක් ද්‍රාවණයේ ඉන්න ඕනේ ප්‍රබලාම්ලෙ මුකුත් මේක නැති ඉඳේ නම් මෙතිලොනෙන් කවරේ කහද මිලි තමයි හරිද මුල්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකම් දැන් මේ වෙච්ච එක ඉවරයි කල චේන්ජ් එකක් වෙනවද නැහැයි තාමත් මාධ්‍ය වාෂ්මිකයි මේකත් ප්‍රබල වාෂ්මික තමයි තාමත් කල චේන්ජ් එකක් නැහැ එහෙනම් දෙවනි ස්ටෙප් එකක් තමයි ඉස්සෙල්ලා විදියට මොකද්ද දෙවන ප්‍රතික්‍රියාවට දෙන ප්‍රතික්‍රියාව සෝඩියම් කාබනේට් එක හරි H+ ටිකරිගේ මුලින්ම ගන්න ටිකරිගේ H+ හරි මුලින්ම කාබනේට් එක පරිකාබනේට් වෙනවා හරි හරි ප්‍රතික්‍රියාව ආරලියුද හරි මම කියදෙන ගියාගෙන දැන් කල චේන්ජ් එකක් කරනොත් ඒත් නෑ ඇයි තාමත් මාධ්‍ය දුබල මේක දුබල වාෂ්මයක් නේ මම කිව්වේ සෝඩියම් බයිකාබනේට් දුබල වාෂ්මයක් එකද NaCl උදාසීනයි තාමත් මාධ්‍ය දුබල වාෂ්මිකයි pH එක කොහොමද හතර වැඩි ප්‍රබලාම්ලික මාධ්‍යකදී විතරයි මෙතිල් ඔරෙන්ජ් රතු දැමිලි වර්ණය පේන්නේ නැහැ. නම් කලර් චේන්ජ් එකක් නැහැ නේද? ප්‍රබලාම්ලයක් ද්‍රාවණයේ ඉන්න ඕනේ මෙතිල් ඔරෙන්ජ්ට රතු උත් පාට හැරෙන්නේ නැහැ. ඉතින් තාම කලර් චේන්ජ් එකක් නැහැ නේද? වර්ණ විපර්යාසයක් ලැබෙනකම් අපි බියුරෙට් එකෙන් සීල් දානවානේ. එහෙනම් දැන් තව දානවා. හරිද? මොකද තාම ද්‍රාවණයේ පහළ මිලි පාටයි වෙන්නේ. මොකද මාධ්‍ය දුබල වාෂ්පය නැහැ. එහෙනම් මෙන්න මේ බයිකාබනේ තව H+ එකක් කරනවා මොකද්ද? CO3 - NH+ අන්න H2CO2 කියන්නේ CO2 ළඟ. එනහන තව පියවරක් අපිට ඉඳන් තුන කියලා මම දානවා අර NHCO3 තවත් H+ එකක් ගත්තා මොකද උත්තරේ HCO3 - H+ H2CO3 H2CO3 කියන්නේ කවුද ජලය සහ CO2
මේ ක්ලෝරයිඩ් කොහොමද සෝඩියම් ගලසේද සෝඩියම් ක්ලෝරයිඩ් තුලින් දැන් බලන්න පරමාණු හරියට දෙකට බැලන්ස් කරනවා බැලන්ස් නේ හරි ඔච්චර එතකොට මොන දැනුත් කලර් චේන්ජ් කරනවද ඒත් නෑ අතනම තාමත් කලර් චේන්ජ් එකක් තාමත් වර්ණ විපර්යාසයක් නෑ හරි මම පහලින් පොඩි ඉල්ලේ තින්නේ බලන්න ඕන නේද එතකොට මේ තාමත් කලර් චේන්ජ් එකක් නෑ මොකද හේතුව තාමත් මාධ්‍ය මොනවද දැන් කාබන් ඩයොක්සයිඩ් කාබනික ආම්ලය ජලයේ සියුම් එක දුබලාම්ලිකයි සියුම් දුබලාම්ලිකයි මාධ්‍ය දුබලාම්ලිකේ ගුණත් මෙදිල් රේට් එකට අත්දැකලි පාඩ වෙනන්න බෑ හැතර මේ ප්‍රතික්‍රියා තුනම සම්පූර්ණ වෙලා දැන් ඉවරයි නමුත් තාමත් කලර් චේන්ජ් එකක් නෑ ඇයි දැන් මාධ්‍ය දුබලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් එකෙන් වැඩක් නෑ බයිකාබනේට් දැන් නැහැනේ ඒ ප්‍රතික්‍රියා වුණානේ ජලයේ මොමත් වෙන CO2 තියෙන ඉතින් ජලයේ සියුම් කියන්නේ කාබනික ආම්ලයේ සියුම් ඒක දුබලාම්ලිකයි දුබලාම්ලික මාධ්‍යෙක මෙදිල් රේට් එක රතු මාර වෙන්න නෑ බෑ එහෙනම් මේ තුනම ඉවර වෙලා තවත් අමතර වැඩිපුර බිඳුවක් දෙකක් HCl වැඩෙන පොඩි ප්‍රමාණයක් ඝන සෙන්ටිමීටර දශම ගන්න හරිද අන්න ඒ වැඩෙන HCl ද්‍රාවණය ඉතුරු වෙනවා අන්න ද්‍රාවණයේ ප්‍රබලාම්ලයක් එනවා ඒක හඳුනා ගන්න මෙතන රෙන්ජ් කියන්නේ මේ පියවර තුනම ඉවර වෙලා හරිද මේ ස්ටෙප්ස් තුනම ඉවර වෙලා අමතර HCl පොඩි දශම ගන්න වැඩෙනවා එයාට දැන් ප්‍රතික්‍රියා වෙන කෙනෙක් නැහැ එයා ද්‍රාවණය යන ප්‍රබලාම්ලයක් ද්‍රාවණය ඉතුරු වෙනවා අන්න ඒකම හඳුනා ගන්න මෙතන රෙන්ජ් කොහොමද ප්‍රබලාම්ලයක් ඉන්නවා මෙතන මොකද මාට රතු දෙමිලි මාට ද්‍රාවණය වෙනු කරනවා එහෙනම් මේ කලර් චේන්ජ් එක වෙනකොට මේ ප්‍රතික්‍රියා තුනම සිද්ධ වෙලා අමතරවත් HCl බිඳුවක් දෙකක් ද්‍රාවණයට එකතු වෙනවා ද්‍රාවණයේ ප්‍රබලාම්ලික වෙනගේ pH එක ගොඩාක් අඩු වෙනවා අන්න ඒක මෙතන රෙන්ජ් රතු දෙමිලි මාට යනවා එහෙනම් මේ කලර් චේන්ජ් එක වෙනකොට මේ ප්‍රතික්‍රියා තුනම සිද්ධ වෙලා ඉවරයි අමතරවත් HCl බිඳුවක් දෙකක් මැටලා දිනවා අපි කනන් දක්වා නොසලා ගන්නවා අමතරවත් HCl සල්පේ අපි හිතනවා හරි දැන් වැඩේ ඉවරයි ප්‍රතික්‍රියා තුනම ඉවරයි දැන් වැඩේ නවත්තන්න ඕනේ විරට් 2 වහලා පාඩම් ගන්න ඕනේ කියලා. ඒක ඔන්න ප්‍රතික්‍රියා ටික. හරි? එතකොට ඔයාලට තේරෙනවද? එකම ප්‍රැක්ටිකල් එක දෙපාරක් කරා වගේ දැන් එකනේ. මොකද්ද මුල් අනුමාපනේ? කියන්නේ පිනොත්තලින් දාලා කරපු අනුමාපනේ අන්තරක්ෂිත කලර් චේන්ජ් එකේදී වෙච්ච ප්‍රතික්‍රියා වලයි මෙතන රෙන් දාපු අවස්ථාවේ ප්‍රතික්‍රියා වල වෙනස මොකද්ද? මේ එක හරියක කියු ප්‍රතික්‍රියා දෙකම අර මුල් අවස්ථාවේ ඒ විදිහම උනානේ දැයි. අපි ගත්ත එකම කෝර ද්‍රාවණය 50 ගණන සෙන්ටිමීටර සාම්පල් දෙකකට තමයි ඒකම විදිහට තමයි වැඩේ කරේ. පැටලෙල් එක කරේ. එතකොට බලන්න මේ එකයි දෙකයි ප්‍රතික්‍රියා දෙකම කලිනුත් උනානේ පිනොත් වලින් දාපු අනුමාපනේ අමතර වුණේ මොකක්ද? මෙන්න මේ අන්තිම මේ බයිකාබනේට් එකේ චිල් පියවර නේද? දැන් ඔයගොල්ලෝ මාස්ටර් ගයිඩ් එකේ ගියම නැත්නම් ආගින්ස් කීම ගියම බලද්දි මේ ගානේ උත්තරේ සමහරක් වෙලාවට මෙන්න මේ 2යි 3යි ප්‍රතික්‍රියා දෙක එකතු කරනවා. මේ බයිකාබනේට් කපලා දාලා 2යි HCl කියලා ලියලා නමුත් එතකොට ගානවට තේරෙන්නේ නැහැ. සමහර තනියෙන් කරද්දී උත්තරේ භාගයට හදලා උත්තරේ බලුවම ඔයා මගින් එකේ මට තේරෙන්නේ නැතුව ඇති හේතුව අර ක්‍රමයට ලියුවම තේරෙන්නේ නැහැ ගානට. පුළුවන් එහෙම ලියන්න. නමුත් මෙහෙම ලියුවොත් ලඟමම වෙන්නේ නැහැ බලන්න බා ෆුල් මාක්ස් හම්බ වෙනවා. ගාන හිතන ලෙසින් එහෙම ලියන්න ගත්තා. ඒකට මේකට වඩා. හරිද? එතකොට ඔයාලා හොඳම දාලිය තේරෙනවා අංක 1යි 2යි ප්‍රතික්‍රියා දෙක පිනොත්ලින් දාපනු අපේ තුනක්. අමතර වුනේ මොකද මේ බයිකාබනේට් නැමේ චිල් පියවර නේද? දැන් වාර ගන්න හදන්න බැරි සංසන්දන අරකෝ දෙන්න මොකද්ද? පිනොත්ලින් දාපනු අපේදී මුල් කලින් එකේ 1යි ගාන සෙන්ටිමීටර මොල චිල් 30ක් වැය වුණා. දෙවෙනි එකේදී 1යි මොල ගාන සෙන්ටිමීටර චිල් 50ක් වැය වුණා. 30යි 50යි 20ක් අමතර වගේ මොන ස්ටෙප් එකද? අමත වැඩි HCl ගාන දෙවෙනි අනුමාපනේ වැය වෙනා නේද? ඒ වැඩිපුර කිව්ව අමතර ගාන මොන පියවරටද? මෙන්න මේ පියවරට. දැන් ගාන හතර ඉවරයි. හරි? මේ ප්‍රතික්‍රියා ටික ලියා ගත්තා නම් මේ තියරික තේරුම් අරගෙන එතන ඉහට තමයි මතකනේ ඕන මොන අපර ගානක සංශුද්ධ ට්‍රෑන් ගාන දැක්කොත් ජීවිතීම GM වල වෙන එක මොන ගාන වෙනවා ඊගාට එහෙම ට්‍රෑන් ගාන මේක නෑ ඊගාට සාන්ද්‍රණය කුයි එයාගෙන් බෑවිච්ච පරිමාව දැක්කම මොකද අපි කරන්නේ සාන්ද්‍රණය වාරය පරිමාව වැඩි කරලා මොකද කරන්නේ මොන ගාන වෙනවා හරි එතකොට සාන්ද්‍රණය වාරය පරිමාව මොන ගාන වෙනවා කිදිම මෙතන පුළුවන් නේද පිනක් වලින් දාපු අනුමාපනේ ප්‍රතික්‍රියා දෙකක් වුණා අංක 1 2 හරිද සාන්ද්‍රණය පරිමාව වැඩි කරලා මොන ගාන වෙනවා HCl කොච්චර වැය වුණාද කියලා අංක 1යි 2යි නේ මෙතන රෙන්ජ් අනුමාපනේ එක දෙක තුනේ ප්‍රතික්‍රියා තුනක් ලියුවා එක හදක ප්‍රතික්‍රියා දෙකේ විදිහට වුණා ඒ ප්‍රමාණය වලින් අමතරව මෙන්න මේ අංක තුන පියවට නේද HCl වැය වුණේ දැන් මට පුළුවන් නේද පිනොත් වලින් ඕනම් පරිමාව වශයෙන් ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 30යි ඝන සෙන්ටිමීටර 50යි 20ක් වැඩියෙන් වැයලා එතනින් හොයා ගන්න පුළුවන් නැත්නම් අපිට වාක්‍ය ලියලා වෙනම හදන්න පුළුවන් කැමැත්ත දෙකම හරි ප්‍රශ්නයක් නැහැ පරිමාව වශයෙන් ගන්න පුළුවන් අපි ඔක්කොම හම්බ වෙනවා ගත්තා නැත්නම් සරලව යට දෙක කනසොට් එක දීලා ගන්න පළවෙනි අනුමාපනයේ HCl මොන කොච්චරක් ගියාද දෙවෙනි එකේ කොච්චරක් ගියාද වෙනස කියන්නේ මොකද්ද මෙන්න මේ තුන්වන පියවරට ගිය HCl දිගනේ ඉතින් තුන්වන පියවරට ගිය HCl ළඟ නම් කවුද ගන්න පුළුවන් සෝඩියම් බයිකාබනේට් හොයාගෙන ඒකෙන් අපිට සෝඩියම් කාබනේට් හොයාගත්තා ඇයි සෝඩියම් කාබනේට් ආවේ යූරියා වලින් නේද
सोडियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट सोडियम कार्बोनेट HCl सोडियम बाइकार्बोनेट सोडियम कार्बोनेट
සරල අනුපාතයකට එකට අනුපාතෙ දිනනකො හරිද ආයෙ කියනවා HCl එක නම් සෝඩියම් බයිකාබනේට 1 අනුපාතෙ එහෙනම් සෝඩියම් කාබනේට ආයෙ සෝඩියම් බයිකාබනේට ආයෙ සෝඩියම් කාබනේට් ගන්නේ එහෙනම් සෝඩියම් බයිකාබනේට් එක නම් සෝඩියම් කාබනේට් 2 කෙනෙක් බලන අනුපාතෙ ආයෙ මේක නම් එකත් එකයි දැන් බලන්න සෝඩියම් කාබනේට් එකක් එන්නේ යූරියා කීයකින්ද බලන්න සෝඩියම් කාබනේට් එකක් එන්නේ යූරියා කීයකින්ද බලන්න යූරියා කීයකින්ද බලන්න අපි ලිව්වේ යූරියා CONH2 ගයිස් ගන්නේ NaOH ලැබෙන Na2CO3 දෙකක් එන්නේ NaOH කියලා අපි ලිව්වනේ එතකොට බලන්න එකේ Na2CO3 Na යූරියා කීයකින්ද එකකින් නේද ආයමේ නම් සෝඩියම් කාබනේට් එකක් එන්නම් යූරියා එකයි ඔක්කොම එකට එකයි අනුපාතය එතකොට හෙලින් වාට අබයි මුණයි වුණා නේද එහෙනම් අර HCl තාපු උත්තරේම තමයි යූරියා වලට තියෙන්නේ හරි එහෙනම් අර හිම ලියන්න පුළුවන් පොහොර ඕන දෙතුන් පාරකට ලියන්න HCl ගන්න සමානයි සෝඩියම් බයිකාබනේට් වාක්‍ය ලියන්න ඊට පස්සේ ඒ උත්තරේම තමයි එකට ගින්න ආයම සෝඩියම් කාබනේට් ගන්න උඩම කාබනික ඇදගලින් මේක බලන්න සෝඩියම් කාබනේට් එකක් එන්නේ යූරියා කියන ඉන්නේ එකකින් නේද එහෙනම් ආයෙත් ඒ උත්තරේම තමයි එකට මෙන්න එහෙනම් අපි එකපාරට ලියුවා එහෙනම් පොහොර ද්‍රාවණය කොච්චරද පරික්ෂණය ගත්තේ 50 නේ පොහොර ද්‍රාවණය 50යි ඝන සෙන්ටිමීටර තුල යූරියා නේ කොච්චර තියෙනවද මේ HCl ගන්න තමයි විද්‍යාත්මක විදිහට ලියවනවා දැන් සාන්ද්‍රණය හරිනේ කොහොමද මේ මවල ගන්න දේ 50ක් තුල ඉඳන් මේක 250 එනකොට අන්න කියන්නේ යූරියාගේ සාන්ද්‍රණය හරි තුල යන මේක හරි මේ මවල ගන්න තිබුණේ ඝන සෙන්ටිමීටර 50ක් තුල දැන්නේ 5යි 50 මතක 10 ඇඳලා ගන්නකොට 50 ඝන සෙන්ටිමීටර mol වෙදින නියම තුනන සාන්ද්‍රණය හරිද තොර ආරම ගේම මෙතන 20යි 20 වෙදින 50 නේ 5 2යි 10 4යි 0.4යි හරිද මේ මහා මාරු ගානක් නෙමෙයි කොහොම සරලව හදන්න පුළුවන් එතකොට මේ ඔන්න යූරියා සාන්ද්‍රණය ඒක හරි ඔන්න ඔතනින් එන අර තමයි ටිකක් ගන්න හිතන්න තියෙන. නමුත් මේ ලකුණු ටික ගත්තත් ගන්න සෑහෙන වල දැන් ලකුණු ප්‍රතික්‍රියාවට හමුණා මේ පියවර වලට හමුණා හරිද? මෙතනින් එහාට ඇමොනියම් සල්ෆේට් එක ගන්නවනේ. අනිත් උත්තරේ දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇමොනියම් සල්ෆේට් සම්බන්ධ කෙනෙක් කොහොමද අනුමාපණය දැන් දත්තවල තියෙන්නේ? හරි? බලන්න ඇමොනියම් සල්ෆේට් දින ප්‍රතික්‍රියාව කවුද කියලා ඉන්නේ? ඇමෝනියම් සල්ෆේට් ගන්න NaOH මුලින්ම ප්‍රතික්‍රියාවට ඉන්නේ. ඇමෝනියම් සල්ෆේට් ගන්න NaOH ප්‍රතික්‍රියාවෙන් හොවුද? සෝඩියම් සල්ෆේට් ගන්න වැඩක් නෑ. යාගේ දත්ත නෑනේ. ඇමෝනියා වායුව පිටවලා ගියා. යාගේ දත්ත නෑනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අන්න යා සම්බන්ධය නේද? එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩක් සම්බන්ධය වැඩිද? හරිද? එතකොට ඔයාට තව කණා ෂොට් එකක් ගන්න ගහන්න පුළුවන් මොකද්ද? ඕනනම් යෙදු මුළු NaOH ගන්න. වර මාසුට්ටයක් තව ගන්න තියෙන මොකද්ද දෙකයි මවල ගන්න අර වැලිපුරත් එක්ක දාපු NaOH ගන්න කියන මුළු ගන්න අර මුලින්ම රූපේ බලන්න මුලින්ම රූපේ අරගත්ත යන යාගේ අවස්ථාවේදී අපර ආය බලන්න හරි රූපේ ආ බලන්න ඔයාලට තියෙන නේද යෙදු දැන් වැලිපුරත් එක්ක NaOH දැම්ම නේද වැලිපුරත් එක්ක NaOH දැම්මා අන්න ඒ වැලිපුරත් එක්ක දාපු NaOH ගන්න හරිද වැලිපුරත් එක්ක දාපු NaOH ගන්න ඔයාලට දත්ත දින ගන්න සාන්ද්‍රණය පරිමාවයි ආරම්භයේ දා මුළු NaOH ගන්න. අන්න එක කනසොට් එකක් ගාලා හොයාගෙන පොඩ්ඩක් එතන ගියා නම් ආයෙත් මේ යූරියා එක නම් ආයෙ කියදිනව නැහැ මගේ දන්නේ. හරිද? ඒක හරියද? කෙලින්ම අපි ගත්තා බෙන්සෙන් සෝඩියම් බයිකාබනේට් වල HCl. එතන අනුපාතයෙන් ගත්ත එකට එකයි සෝඩියම් බයිකාබනේට් ගන්න. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් ගන්න අනුපාතයෙන් සෝඩියම් කාබනේට් ආයෙත් ඒ ගාන එකට ගිහින්ද සෝඩියම් කාබනේට් එන්නේ යූරියා ගන්න එන්න වෙන්නේ. එතන සෝඩියම් කාබනේට් ගන්න යූරියාත් එකයි. දැන් කෙලින්ම උත්තරේ ගත්තා යූරියා වලයි කොයි දුව පරිමාව පණ නැහැ එතකොට යූරියාගේ සාන්ද්‍රණය ගත්තේ කිසිම උලක් නැහැ හරි එතකොට දැන් එතනින් එහාට පොඩ්ඩක් නිකන් අමාරුකතියක් දැනෙන හින්දා අර කනාෂුපකේ පටන් ගමු සාන්ද්‍රම සාන්ද්‍රණය පරිමාව දැක්කදී කවුද කියලා කියන්න ඕන ගාන වලට මොකද ගාන නොහැදුවා ලහු 3ක් 4ක් 5ක් කියද්දී ඒ වාක්‍යය හරි නම් වෙනවා ඒ සුළු කිලිමයි හරිද එතකොට එතන වාක්‍යය කියලාමු ආරම්භයේදී मुड़ी
හැත්තෑවාරක් දාගෙන තුනයිනේ දශමින් දෙක හතයි හරි එතකොට දැන් පොඩ්ඩක් මේ කොස්සේ යන්න දැන් පොඩ්ඩක් රූපේ බලනවා කියන්නේ අනිවාර්ය රූපේ බලන්න නැත්නම් රූපේ බලන්න එතකොට දැන් අර දාපු මුළු NaOH මෙන්න මේ ගාට මොකද උනේ මෙයාට දේවල් කීපයක් වුණා බලන්න මේ දාපු මුළු NaOH මෙන්න මේ ගානේ හරිද කොටසක් යූරියා සමග ප්‍රතික්‍රියා වුණා කොටසක් යූරියා සමග ප්‍රතික්‍රියා වුණා හරිද තව කොටසක් ඇමෝනියම් සල්ෆේට් සමග ප්‍රතික්‍රියා වුණා තේරුණා මෙන්න මේ දාපු මෙන්න මේ අපේ ඉලක්කමක් ආවනේ සමහර බලන මේක අපිට මේක මොකටද ගාන කිව්වට ගාන එක්කම තියෙන හොරක් දා මේ දත් ඔක්කොම ගාන බලලා ගත්තේ හරිද එතකොට මෙන්න මේ මුළු NaOH ගාන වෙච්ච දේ බලන්න එයා කෝරඩ්‍රාණයට දානවනේ මේ ප්‍රමාණය කෝරඩ්‍රාණයට දැම්මට පස්සේ බලන්න ටික දෙනෙක් යූරියාත් එක්ක ප්‍රතික්‍රියා වුණා තව ටිකක් ඇමෝනියම් සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා වුණා තවත් ටිකක් ඉතුරු වෙලා අර පිනොක්ටලින් එක්ක අනුමාපණය හරි මෙතිල් ඔරෙන්ජ් එක අනුමාපණය දෙකින් කව ගස ගන්න ලේසි මොන අනුමාපණයද ඔයාලා මේක විහා ගන්නකොට ලේසි පිනොක්ටලින් අනුමාපණය සල්ෆේට් එක මෙතිල් ඔරෙන්ජ් අනුමාපණය සල්ෆේට් එකද මෙතිල් ඔරෙන්ජ් අනුමාපණය ප්‍රතික්‍රියා තුනක් සිද්ධ වෙලා ඒක ටිකක් සංකීර්ණයිනේ පිනොක්ටලින් දාපු අනුමාපණය ප්‍රතික්‍රියා ගන්න අඩුයි දෙකයි තියෙන්නේ නේද ඒකෙ දෙක ලේසියෙන් තමයි අපි එකකින් හිතමු يعني පළවෙනිම රූප සංකලනය කරනවා අපි පිනොක්ටලින් දාපු අනුමාපණය රූප සංකලනය අන්න එක දිහා හොඳට බලන්න දාපු මුළු එන්නේ වෙච්ච ගන්න තමයි මේ තියෙන්නේ එතන මේ දාමු මුළු එන්නේ වෙච්ච ගන්නේ කොටසක් යූරියාත් එක්ක ප්‍රතික්‍රියා වුණා කොටසක් ඇමෝනියම් සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා වුණා කොටසක් ඉතුරු වුණා හරි ඒ කියන්නේ කොටසක් ඉතුරු වුණා හරි හරි කොටසක් ඉතිරි වෙලා මොකද උනේ කොටසක් ඉතිරි වී එය මොකක් එකද උනේ HCl එක ප්‍රතික්‍රියා වුණා නේ දැයි මේ වලින් නෝනේ උත්තරේ හරි මම දෙරු ගන්න හදන්න එතකොට කොටසක් ඉතිරි වී එය HCl සමග ප්‍රතික්‍රියා වුණා නම් මොකද ලියාගන්න හරි එතකොට දැන් මොන ආකාරයෙන් මේකට මම එනවා ඔයාට බැරිද යූරියා එක්ක ප්‍රතික්‍රියා වෙන එනර්ජි ගන්න කියන්න පුළුවන් නේ අපි ලියුවානේ යූරියා දන NaOH කියලා ප්‍රතික්‍රියා යූරියා දන දෙකක් NaOH කියලා උඩම ප්‍රතික්‍රියා අපි වාඩ දැන් යූරියා ගන්නවා ඔයාලට යූරියා ගන්න කියලා වාඩි යූරියා ගන්න ආවනේ 0.2 0.2 නේද හරි වාඩි යූරියා ගන්න ආවනේ 0.2 කියලා හරි වාඩි 0.2 කියලා යූරියා ගන්න ආවා හරි ඉතින් යූරියා ගන්නවා දන්නවනම් යූරියා වලට ඕන කරන NaOH ගන්න ඉතන අනුපාතයෙන් කරගෙන අනුපාතයෙන් කියන වෙලට පුළුවන් නේද ඕන හිතෙන් ගන්නත් පුළුවන් බාන උඩම යූරියා දන NaOH අනුපාතය එකට දෙකයි නේද එක නම් 2යි 10 නම් 20යි 30 නම් 60යි නම් යූරියා වඩා 0.2 නේද යූරියා 0.2 නම් ඇත්තටම එතන 0.2 වගේ දුණක් නේද 0.2 ක්‍රම වල NaOH යූරියා එක්ක ප්‍රතික්‍රියා කරලා විලං වෙනවා පැහැදිලිද ඊට පස්සේ අපිට වැඩද අර ඉතුරු වෙච්ච ගණන හොයාගන්න දෙවෙනිය අර පිනොක්ටලින් අනුමාපණය සාකරන ලේසි මොකද ඒකේ ප්‍රතික්‍රියා දෙකයි පිනොක්ටලින් අනුමාපණය කොච්චර වෙච්චිද විතරම බලන්න ඔක්කොම ටික උඩම බලුවේ පිනොක්ටලින් යොදා කරපු අනුමාපණය විලං වෙච්ච මුළු වෙච්චිද කියලා කියලා අර සාන්ද්‍රණය 1යි පරිමාව 30යි කියලා 0.03ක් ආවේ අනේ 0.03ක් HCl ප්‍රමාණය කොටසක් ගියා සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා වෙන්න කොටසක් ගියා ඉතුරු වෙන්නේ නැති ප්‍රතික්‍රියා වෙන්නේ මේ සෝඩියම් කාබනේට් ගන්න අපිට දැන් කියන්න පුළුවන් අපේ අර සෝඩියම් බයිකාබනේට් සෝඩියම් අර එකට අනුපාතයෙන් ගත්තා සෝඩියම් කාබනේට් ගන්න සමානයි සෝඩියම් බයිකාබනේට් අපි අර අනුපාතය ලියාගත්තා ඉතින් අපිට කියන්න පුළුවන් නේ අර වැහැවිච්ච HCl ගානෙන් සෝඩියම් කාබනේට් එක HCl ගාන අඩු කරා අමු පුළුවන් නේ කොච්චරක් ඉතුරු වෙච්ච නැවෙච්ච HCl කියලා කියලා බලන්න ඉතින් මෙතන යූරියා වලට කියන්නේ නැහැ කියලා දන්නවනම් HCl සෙට් කරනවා ඉතුරු වෙච්ච නැති ඉතුරු වෙච්ච නැති කියලා දන්නවනම් මේ 0.2 දැන් එතන අඳුරා මොකක්ද දෙන්නේ ඇමෝනියම් සල්ෆේට් එක ප්‍රතික්‍රියාවට එනර්ජි ගන්න. ඉතින් ඇමෝනියම් සල්ෆේට් කියන කෝ ටිකක් සංකීර්ණයි මම ආයෙත් කියන්නම්. එතකොට මේක තේරුණාද? ආරම්භයේ රූප ශ්‍රාණේ ඔයා බලන හොඳටම පිනොක්ටලින් දාපු අනුමාපන සෙට් එකේ මේ රූප ශ්‍රාණ ඔද මෙතිල් ඔරෙන්ජ් දාපු අනුමාපණයේ අන්තිමට ප්‍රතික්‍රියා තුනක් සිද්ධ වෙනවා තවත් ගන්න සංකීර්ණ වෙනවා එහෙනම් ඔයා පිනොක්ටලින් දාපු අනුමාපණයේ රූප සෙට් එක බලන්න යන්න මෙන්න මෙච්චරක් NaOH ආරම්භදී ඔක්කොම දැම්මා මෙන්න මේ ගන්න මෙයාට වෙච්ච ඉරම මොකද්ද මෙයාගේ උදේ මොකද්ද මෙයාගේ කොටසක් යූරියාත් එක්ක ප්‍රතික්‍රියා වුණා මෙයාගේ කොටසක් ඇමෝනියම් සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා වුණා කොටසක් ඉතුරු වුණා ඒ ඉතුරු වෙච්ච කෙනා HCl එක්ක ප්‍රතික්‍රියා වුණා මොන හතන්ද එතකොට
ඔයා යූරියා ගන්න දන්න නිසා දැන් යූරියා මවුල ගන්නවා හෙව්වනේ යූරියා මවුල ගන්න දන්නවනම් ඔන උදවලිය ප්‍රතික්‍රම අනුපාතයෙන් එතන යාට යන ඉන්නේ වෙච්චා වන්න පුළුවන් හරි එහෙනම් ඔයා මෙන්න මේ ගානේ මේ යූරියා වලට ගියේ නේ චලුරා මොකද්ද වඩේ නේ ඉතුරු වෙච්ච ඉන්නේ වෙච්ච සහ ඇමෝනියම් සල්ෆේට් වලට විතර වෙච්ච ඉන්නේ වෙච්ච අපේ උත්තරේ තියෙන්නේ ඇමෝනියම් සල්ෆේට් ගන්නනේ එහෙනම් මෙතන පොඩ්ඩක් කියමු මෙතන අපි දැන් සෝඩියම් කාබනේට් ගන්න දන්නවනේ यूरिया සෝඩියම් කාබනේට් ගන්න 0.2 එහෙනම් සෝඩියම් කාබනේට් එකේ HCl ගන්න ධන අනුපාතය ගන්න පුළුවන් නේද එහෙනම් අර පිනොබලින් දාපුවම අපනේ HCl විදමානේ 1 30 1 මවල ගන්න සිද්ධ 30 ඒ කියන්නේ 0.3 මවල අන්න එකෙන් සෝඩියම් කාබනේට් එකේ HCl අස්කරා මොකක්ද එන්නේ මොකක්ද එන්නේ අන්න ඉතුරු වෙච්ච එනර්ජිත්ගේ HCl ඉතුරු වෙච්ච ඉතුරුණු එනර්ජිත්ගේ HCl නිකන් අපිට ඉතුරු වෙච්ච එනර්ජි චාරන් කරගෙන මොකද ඉතුරු වෙච්ච එනර්ජි ටිකක් ගන්නවනම් වැඩි කොට නේද ඉතුරු වෙච්ච එනර්ජි ටිකක් ගන්නවා යූරියා වලට කියන එනර්ජි ටිකක් ගන්නවනම් මේකෙන් ඒ ටික අඩු කරා මොකක්ද වෙන්නේ ඇමෝනියම් සල්ෆේට් එක ගේන්නේ නැහැ හරි ආයක පාරක් ගියාද නේද මේ තියෙන්නේ ආරම්භයේ දාපු මුළු එන්නේ වචිත හරි අපි දැන් යූරියා ගන්න ගන්න කොට බලන්න යූරියා කියද කියලා යූරියා වලට දෙන 0.2 යූරියා ගන්නවනම් යූරියා ගන්න එන්නේ චුඩ ප්‍රතික්‍රියාවලු ඉතින් අපිට උනා එකට ගන්න බලද්දී දෙකුණ යන්නේ යූරියා 0.2 නේ ඔය දෙකුණ 0.4 යූරියා වලට එන්නේ යනවා හරිද පිනොතුලින් ගන්නවා අපේ මේ සැලකුවේ ඒත් පිනොතුලින් දා රූසරම් බෙලි බලන්න අන්තිමේ ඉතුරු වෙච්ච NaOH සහ සෝඩියම් කාබනේට් එක එකට ගන්න බලද්දී HCl දාන ප්‍රතික්‍රියාව දෙකට අංක 1 දෙක කියලා අපි දන්නේ අංක 1 සහ 2 කියලා අපි දන්නේ ඒකට කොට අපි දැන් දන්නවනේ සෝඩියම් කාබනේට් ගන්නයි සෝඩියම් කාබනේට් ගන්න සමාන යූරියා ගන්න එකට ගන්න බලද්දී එතකොට සෝඩියම් කාබනේට් ගන්න යූරියා ගන්න සමාන එතකොට යූරියා 0.2 දෙකට යනවා නේද සෝඩියම් කාබනේට් 0.2 සෝඩියම් කාබනේට් එක HCl බලද්දී කියන්නේ දෙකට ගන්නේ නම් 0.2 පැහැදිලිද එහෙනම් මෙතන මේ සිද්ධියේදී අර එකයි මවල ගන්න සිමේටර වලින් HCl 30ක් ගියානේ 0.2 ඒ 0.2 ඒ 0.2 හරිද සෝඩියම් කාබනේට් එකේ HCl 0.2 අඩු කරා මොකක්ද එන්නේ 0.2 කියන්නේ මොකද්ද මේ එන්නේ ඉතුරු වෙච්ච NaOH ට වියදම් වෙච්ච HCl ආයෙකට ගිහින් ඩකෙලිම ඉතිරි NaOH ට එන්නේ මේකම තමයි දැන් වල ගන්න උත්තරේ වෙන්නේ නැද්ද මේ 0.2 හන්දෙන් අඩු කරාම මෙන්න මේ දෙකේ මොකද උත්තරේ එන්නේ 0.05 නේද මෙන්න මේකෙන් මේ අඩු කරා මොකද එන්නේ 0.05 අඩු කරාම 0.02 කියන්නේ මොකද්ද මේ එන්නේ ඇමෝනියම් සල්ෆේට් නෙමෙයි ඇමෝනියම් සල්ෆේට් එක ප්‍රතික්‍රියාව වෙච්ච එන්නේ අන්න එතන අනුපාතය උඩ ප්‍රතික්‍රියාව ආය බලන්න එතන එන්නේ වෙච්ච ගන්න ප්‍රයෝජන සල්ෆේට් ගන්න ගන්න පුළුවන් පැහැදිලිද දැන් ගන්න හදනවා ආය ගැද හරි මගේ පන්තියේ නැති කට්ටිය පොඩි මණිඩියක් කියන්නම් මගේ පන්තියේ මෙහෙම නේ 5 පාර 10 පාර කියාද දැන් මේක 3 පාරක් විතර කියා දුන්නානේ හරි අපි එහෙම මහන්සි බලන්නේ එකම දේ ආය ආය කියලා මුදල නේ උගන්නන්නේ බැරිලා නේද මේ පැහැදිලිව මේ හැමදේම කරන්නේ මැද පෙළ සහ පසු පෙළ ළමයි වෙන විතරයි හැමදේම කරන්නේ හරි එතකොට මේ ආය පාරක් කියා දෙන්න ගන්න හදනවා ආ එතකොට දැන් වාක්‍යනික ලියුම මේක මහන්න මොන මේක තියාගෙන ලියන්න කිව්වද හරි යූරියා ගන්න දන්නවනේ හරිද අනුපාතය කියලා බලනනම් යූරියා ගන්න අපි දන්නවා දැන් CO NH2 ගන්න දන්නවා අපි උඩ යුවා එයාත් එක්ක අනුපාතය බලන්න NaOH උඩම ප්‍රතික්‍රියාවලියේ මෙයා මවුලයක් එක්ක විතරම දන්නාගෙන මොලේ ලියන්නේ එකේ NaOH දෙකයි මවුල නේද දැන් දෙකුණා එක නම් දෙකයි 10 නම් 20යි 30 නම් 60යි නම් යූරියා ගන්න අපි 0.2 බලන්න යූරියා ගන්න අපි 0.2 නේද හරිද යූරියා 0.2 කවිලා නම් එහෙනම් මෙයා මෙතන 0.4 එහෙනම් වැඩ කියන්න පුළුවන් යූරියා සඳහා වැලු NaOH මවුල ගන්න හරි යූරියා වලට වියදම් වෙච්ච එනර්ජි මවුල ගන්න එතකොට යූරියා වේ දෙකුණක් වැලු යූරියා ගන්න අපි බලන්න සාන්ද්‍රණය මවුල ගන්න යූරියා මවුල ගන්න 0.2 යන්නේ එතකොට ඔය දෙකේ 0.4 हरिवास
අපි දැන් යූරියා ගන්න දන්නවනේ 0.2 කියලා යූරියා ගන්න සමානයි උරුම අනුපාතය ලිව්වේ යූරියා ගන්න සමානයි මම බලන ආකාර ප්‍රතික්‍රියාවලිය යූරියා ගන්න සමානයි සෝඩියම් කාබනේට් ගන්නනේ එකට ගන්න අනුපාතය නම් යූරියා ගන්න සමාන නම් සෝඩියම් කාබනේට් ගන්නට කෙලිම සෝඩියම් කාබනේට් වියදම් වෙච්ච HCl ගන්න හොයන්න පුළුවන් නේද හරිද රඩුවම් යූරියා ගන්න දැන් දන්නේ ඉඳා හරිද යූරියා එක්ක අනුපාතේ සෝඩියම් කාබනේට් එකට එකයි බලන්න හරි යූරියා මෞලයක් නම් සෝඩියම් කාබනේට් එකෙන් ලැබෙන්නේ මෞලයයි එතකොට සෝඩියම් කාබනේට් වියදම් කරන HCl ගන්න හරි ඒකත් එකට එකට බලන්න නේද ලියා ගන්න පුළුවන් මොකද්ද පිනොක්තලින් යතු අනුමාපණය කොච්චර ඔබ මෙසි ලියාද ඒක අරියන නැහැ පිනොක්තලින් යතු අනුමාපණයේදී මොකද ලියන්න පුළුවන් Na2CO3 සඳහා වැයෙච්ච HCl ගන්න. පිළිගන්නවා. ඔක්කොම එකට ගන්න පාද නේ. ඒ කියන්නේ යූරියා බින්දශම 0.2යි, ඒ ගන්න සෝඩියම් කාබනේට් ඒ ගන්න HCl බින්දශම 0.2යි. හරිද? දැන් නම් අපිට බලන්න මෙන්න මේ පිනොක්තලින් දාපු අනුමාපණයේදී HCl ඔක්කොම ගියා කියලාද? එකෙන් 30යි බින්දශම 0.3ක් නේ. එහෙනම් බින්දශම 0.3 තුනේ මෙන්න මේක අඩු කරලා මොකක්ද දෙන්නේ? පිනොක්තලින් දාපු අනුමාපණය ප්‍රතික්‍රියා දෙකක් වුණානේ එකක් තමයි සෝඩියම් කාබනේට් එක HCl සෝඩියම් බයිකාබනේට් NaCl අනිත් එක සෝඩියම් හයිඩ්‍රොසයිඩ් ඉතුරු සෝඩියම් හයිඩ්‍රොසයිඩ් එක HCl නේ පුරා දෙනවා කෙලිම මෙන්න මේ අපි යූරියා ගන්න මුලින්ම හයවද්දි යූරියා ගන්න ගන්න පුළුවන් සෝඩියම් කාබනේට් ගන්න සෝඩියම් කාබනේට් එක HCl එකට ගන්න උවා හරිද මම මේ සාකරන්නේ පිනොක්තලින් දාපු අනුමාපණය සෝඩියම් කාබනේට් එක HCl අනුවා එතකොට ඒ පිනොක්තලින් දාපු අනුමාපණය ඔක්කොම ගිහින් දිනවා HCl 0.03 එනනම් මේ විද්‍යාශම් බිංදුවයි තුනේ මෙන්න මේ විද්‍යාශම් බිංදුව දෙක අස්තරම මොකක්ද දෙන්නේ අපේ අංක දෙක කියලා අපි අංක එක කියලා නම් කරේ මොකද්ද ඉතුරු වෙච්ච Na වෙච්ච HCl අන්න ඒ ගානේ දෙන්නේ හරි පිනොක්තලින් දාපු අනුමාපණයෙන් උඩින්ම වාක්‍යය දුව වැවෙච්ච මුළු දැන් පිනොක්තලින් දාපු අනුමාපණයට ගිය HCl මොනවාද විද්‍යාශම් බිංදුවයි තුනේ ඒ විද්‍යාශම් බිංදුවයි තුනේ මේ සෝඩියම් කාබනේට් ගිය HCl අස්තරම මොකක්ද දෙන්නේ විද්‍යාශම් බිංදුව තුනේ විද්‍යාශම් බිංදුව දෙක ගියාම විද්‍යාශම් බිංදුව එක මොකද එන්නේ අන්න ඒ එන්නේ ඉතිරි වෙලා තිබ්බෙන් ඒ වෙච්ච තර අපි අංක එක කියලා දාලාගේ එන් ඒ වෙලදන ඉච්චි ප්‍රතික්‍රියාව ඒකට කිව්වෙ චිල්ද නේ දැන් දෙලින්ම ඔයාලට වාක්‍ය ලියන්න පුළුවන් ඉතිරි HCl සඳහා වියදම් වෙච්ච ඉතිරි NH සඳහා වියදම් වෙච්ච HCl කියලා නේ බැලුවද එහෙනම් මෙන්න මේ ටික අඩු කරන්න අර බින්දශම බින්දුවක් නේ ඒක අපිට මතකයි බින්දශම බින්දුව නාවේ පිනන්තරින් දා පන්මාපනේ අර අංක එක ප්‍රතික්‍රියාව තමයි ඉතුරු වෙන්නේ ඔච්චර HCl අංක දෙක ප්‍රතික්‍රියාව දැන් මේ සෝඩියම් බයිකාබනේට් එකේ HCl ප්‍රතික්‍රියාව හරිද අන්න මේ ප්‍රතික්‍රියාව දෙකට ගිහපු HCl ගන්න එකයි සාන්ද්‍රණය පරිමාව 30 එතකොට විද්‍යාශම බිඳුව තමයි ආ අන්නේ විද්‍යාශම බිඳුවයි තුනේ මේක අඩු කරනවා කියන්නේ මොකක්ද වෙන්නේ ඉතිරි NaOH සඳහා එන අපි අංක එක කියලා දා ප්‍රතික්‍රියාව වැය වූ NaOH HCl ගන්න හරි මම ආයෙත් යන එක ආපු හැටි බින්දශම බින්දුව තුන උඩ කරලා දිනනවා පිනොක්තලින් යතු අනුමාපණයේ වියදම් වෙච්ච HCl කියන්නේ ඒකෙන් අඩු කරන්න මෙන්න මේ පිනොක්තලින් දාපු අනුමාපණයම සෝඩියම් කාබනේට් වලට ගිය HCl ගන්න බින්දශම බින්දුව දෙකයි අනේ අඩු කරන්න මොකද අරෙන්නේ බින්දශම බින්දුව දෙක මොකද දෙන්නේ ඉදිරි NaOH වියදම් වෙච්ච HCl එතරේ HCl එක ඉදිරි NaOH අනුපාතය කියද එකට එකයි නේ එහෙනම් අර කෙලිම කියන පුළුවන් මේ ගන්න තමයි ඉතුරු වෙච්ච NaOH ගන්න නේ දැන් කෙලිම ඉතුරු වෙච්ච NaOH ගන්න ඒකම තමයි පැහැදිලිද ආයි හොතේම පිනොක්තලින් දාපු අනුමාපණේ HCl ගියා සාන්ද්‍රණය එකයි පරිමාව 30.0.3 HCl ගියේ එකක් තමයි ඉතුරු වෙන්නේ NaOH දාන HCl අනිත් තමයි සෝඩියම් කාබනේට් එක සෝඩියම් බයිකාබනේට් වෙන එතකොට අනේ 0.0.3 න් ඔයා සෝඩියම් කාබනේට් එකේ HCl එක අස් කරාම මොකද වෙන්නේ අනේ ඉතුරු NaOH වල වියදම් වෙච්ච HCl ටික හරි ඉතුරු NaOH වල වියදම් වෙච්ච HCl දරන අනුපාතය එකට ගෙනින්න දකින්න හරි ඉතුරු NaOH ගන්න ඒකම තමයි කියලා ගන්න ඕන හරිද දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද අර අපුරින් chart එකක් ගන්නදී අර 0.0.2 හත කියපේ NaOH කින් කොටසක් යූරියා එක ප්‍රතික්‍රියාව කරනවා කොටසක් ammonium sulfate එක ප්‍රතික්‍රියාව කරනවා කොටසක් ඉතුරු වුණා නේද අර මම ඊටත් මතකයි යන්නේ මේ බලනවා අරන් කියලා එතකොට ඔයාලට පුළුවන් එනි වාක්‍ය ලියන්න ammonium sulfate සමග
ප්‍රතික්‍රියා වූ හරි මොනවාද NaOH ප්‍රමාණය වල හරිද අර මම කිව්වේ දාපු ඔක්කොම NaOH ට මම ඊළඟ උනන් දාලා දේවල් තුනක් වුණා කියලා මොකද්ද බිඳ ඇෂම් 0.7යි මවුල කියලා දාපු මුළු NaOH කින් කොටසක් යූරියා එක ප්‍රතික්‍රියා වුණා ඒ කොච්චරද එවුවනේ යූරියා එක ප්‍රතික්‍රියා කියන්නේ මෙච්චර කියලායි බිඳ ඇෂම් 0.2යි නේ හරිද යූරියා එක ප්‍රතික්‍රියා කරච්ච අපිට එන්නේ චාවනකට බිඳ ඇෂම් 0.4ක් නේ අනේ කුඩි यूरिया के देखने अपने आने विनाश मिलते हाथ रखा है बोला अरे तोड़ यूरिया सामग्री का एकवा उधर में आप क्या लिखवा अरे यूरिया सामग्री का दिक्क्या हो NaOH के द्वारा आवा विनाश बिंदु हाथ रख के यूरिया के देखने अपने विनाश बिंदु हाथ रख तो वैसे इतु NaOH देखो यार अपने विनाश बिंदु का क्या उन्नो एटी का आदु करा हम होगा दिन अमोनियम सल्फेट का दिक्क्या बिच्च NaOH ने अरे ओको में NaOH विनाश बिंदु है हाथ रख ඔයයි විනාශ බිඳුව හැදේ දේවල් තුනකට බෙදන්න ඕන කියලා කොහොමද? යූරියා එක ප්‍රතික්‍රියාවට වෙන්න. මෙන්න යූරියා එක ප්‍රතික්‍රියාවට. හරිද? ඊට පස්සේ කොටසක් ඉතුරුනවා කියන එකත් ඔයාලා ගන්න විනාශ බිඳුවයි එක. එහෙනම් මේ මුළු ගානේ මේ දෙක අතරම මොකද වෙන්නේ? ඇමෝනියම් සල්ෆේට් වලට බෙදන් වෙච්ච ඉන්නේ මෙච්චර. හරි? එතනින් බැලුවාට කියන අනුපාතේ අනු ඇමෝනියම් සල්ෆේට් ගන්න. බලන්න අපි ගන්නාගෙන මුලින්ම ලියන්න NaOH එක නම් ඇමෝනියම් සල්ෆේට් කියන. කන මොකද? सोडियम हाइड्रोक्साइड अमोनियम सल्फेट प्रमाण මෙන්න මේ NaOH ගණන් භාගයක් නේද? එතකොට මේ බිඳ ඇෂම් බිඳ වල දෙකෙන් භාගය නේද? හරි, ගලියන්න ඕනේ නැහැ නේද? දැන් බැලුවා සාන්ද්‍රණය ගන්න පුළුවන් නේද? හරි? එහෙනම් NaOH ammonium sulfate ඉඳන් මේ NaOH ගණන් ප්‍රතික්‍රියාව තුලට ගන්න අපි එක. ඒකේ NaOH දෙක නම් මේක එකයි. 20 නම් 10. එහෙනම් මේ ගණන් භාගයක් මේක. එතකොට බිඳ ඇෂම් බිඳ වල තමයි පෝරදාණේ ගණන් සෙන්ටිමීටර 50 කියන එක යූරියා වලටත් ආයි ගණන් සෙන්ටිමීටර 50, ammonium sulfate වලටත් ආයි ඒ ගණන් සෙන්ටිමීටර 50 දුර. තිබුණු ඇමෝනියම් සල්ෆේට් ගන්න නම් 0.2 කියලා කියන්නේ. දැන් වාරද ඉන්නේ මේ මවුල ගන්න බෙදන්න පරිමාවයි. එතකොට ඇමෝනියම් සල්ෆේට්ගේ සාන්ද්‍රණය එනවා ගේමක් නැහැ. හරි? එතකොට මේ මවුල ගන්න තියෙන්නේ පොර ගාණේ 50ක් විතර 50ෙන් බෙදලා එතකොට අනු උත්තර එනවා යාට 10 විදිය 50ක් නේ. එතකොට 5ෙන් එකයි නේ 10ෙන් එක 0.2 අන්න ඉන්දේශන දැක්ක උත්තරේ නෝ ඇමෝනියම් සල්ෆේට් කියන සාන්ද්‍රණය. හරි? ඒතරෝ මේ ගාන හරි. ඊට පස්සේ 2004 ගාන මම හදන්නේ නැහැ. මම ඒ ගානට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. ඔය වෙලා නැහැ හදන්න ඒක. මොකද ගොඩාක්ම ගණන් හදන්න බෑ. අර පාඩම සම්පූර්ණයෙන්ම දාන්න තෝ මේක. හරි? ඒක තමයි වයිල් කර දෙන්න 2008 ගාන නම් හදන්න අවශ්‍ය නැහැ. කොහොම සල්වාර හදා ගන්න පුළුවන්. 2013 ගාන හදා ගන්න පුළුවන්. ඩොස් භාගයක් එකේ තියෙන්නේ. ඔය 2004 ගාන මේ කාබන් ටනල් මවන සිද්ධියක් තියෙනවා. ඒක හදන්න යති පොඩි ගැටලුවක් කියන දේ කට්ටියට අර දාශක දෙකම දාපු සිද්ධියක් තිබ්බනේ දෙකේ දාශක දෙකක් දාලා කතන්දරයක් පිනත්වලිනුත් දානවා මෙතිල් රෙන්ජුත් දානවා කියලා හරි එහෙම එකක් තිබුණොතින් ඒක ගණන් ගන්න එපා ඒක අර වර්ණේ නැහැ මං කියන්නම් ඔය කියලා දින්න උඩ මේකේ අර CO2 කතාව මං කලින් වීඩියෝ එකේ කියන දුන්නා හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට CO2 වලින් මොකද වෙන්නේ කාබනේටනෝ ඒ කාබනේටේ CO2 එක්ක බයිකාබනේට වෙයි සිද්ධිය හරි ඒක නම් අය කියන්නේ නැහැ ඒක උඩ තියෙන්නේ ජලීය සෝඩියම් කියන 2004 9B ප්‍රශ්නේ 2004 9B කොටස උඩගේ බලන්න 2004 9B එකේ මං හදන්නේ නැහැ ගාන තියෙන එකයි කියලා දෙන්නේ ජලීය සෝඩියම් කාබනේට ද්‍රාවණයට පිනොත්තරිනුයි මෙතිල් රොයිජු දෙකම දන්නවා මිශ්‍රණය සෝඩියම් කාබනේට ද්‍රාවණයට පිනොත්තරින් දාශකයේ බිඳු කිහිපෙකුයි මෙතිල් රොයිජු දාශකයේ බිඳු කිහිපෙකුයි දෙකම දාලා මිශ්‍ර කරා හරිද ඊට පස්සේ HCl එක අනුමාපණය කරද්දී අහා අමුතු කතාවක් කියනවා රතන උරු තැඹිලි වර්ණයක් තිබ්බල ඒක තැඹිලි පාට උනාලු රතු උනාලු නම කතන්දරය හරිද මම ඒක කියලා දෙන්නම් මෙහෙම සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් හරි එන් කාබනේට් එකට
අනුමාපණය කරනවා HCl සමග සමගාමාපණය කියන්නේ බියුරේට් වෙන්නේ එහෙනම් මේක මොන අවස්ථාවක්ද මේක එතකොට කාබනේට් එකට පොඩ පොඩ H+ දාන අවස්ථාවක් එහෙනම් අහගනේ කාබනේට් පොඩකට H+ ටික ටික දාලා මුලින්ම කාබනේට් එක බයිකාබනේට් එක ඊට පස්සේ බයිකාබනේට් එක සියලු ජලය දෙනවා හරිද මේකට දාලා තිනෝ පිනොක්ටල් නුත් දාලා පිනොක්ටල් නුත් දාලා බිඳු කීපයක් තව බිඳු කීපයක් දාලා මෙතිවරේ මිශ්‍රණය දැන් ඔයාලට කියන්නේ පිනොක්ටලින් නිසා මේ ද්‍රාවයට මොන වර්ණයක් දෙන්නේ මතක කරගන්න සෝඩියම් කාබනේට් ප්‍රබල වාෂ්පකයෙන් මතකනේ සාමාන්‍ය වශයෙන් ප්‍රබල වාෂ්පනේ පිටකේ සාමාන්‍ය වැඩි ද්‍රාවණය සෝඩියම් කාබනේට් ද්‍රාවණය එතකොට ප්‍රබල වාෂ්පික මාධ්‍යයේ පිනොක්ටලින් මොකද වර්ණය රතු රෝස හරිද මෙතිල් උරේට මොන වගේ වාෂ්පික මාධ්‍යද කහද විභාගනේ එක කහද මෙතිල් දැන් මොකද රතතොරු තැඹිලි කිරිය නම් කියන්නේ හරිද දැන් රතු පාටයි කහ පාටයි මික්ස් වුණාම ඇත්තටම හැදෙන්නේ තැඹිලි වර්ණේ හරි ඔයා රතු පාට පැස්ටල් කූරක් උයි කහ පාට පැස්ටල් කූරක් උයි කොලේක බලන්න මේ රතු පාට කහ පාට ගන්න කහ රතු කහ බලන්න තැඹිලි පාට වගේ වරක් හැදෙන්නේ එතකොට මේ රතු පාට වර්ණය මේ පිනොක්ලින් රතු රෝස වර්ණේ හරිද මෙතන මේ තැඹිලි පාට රු කහ වර්ණේ මික්ස් වුණාම ඒක අපිට පේන්නේ නම් ටිකක් තද තැඹිලි පාටක් වගේ පේන්නේ හරි අද දැන් විපාක වගේ තමයි පේන්නේ. එතකොට ඔන්න ඔය දෙකේ mix එක තමයි ඔය කියලා දෙන්නේ මේ වර්ණ දෙකේ සංකලනය. වර්ණ mix එක තමයි කියලා දෙන්නේ ආරම්භයේදී රතට උරු තැඹිලි පැහැයක් මතු වුණා කියලා. දැන් පිනොක්ටලින් ඉඳ රතු ගතියක් එනවා. හරි කහ තැඹිලි ගතියක් එනවා. මේ මෙතිකරෙන් ඉඳ රතුයි කහයි mix වුණාම කොහොමද තැඹිලි පාට අපේ උරු වෙනද හැදෙන එක. එතකොට එනවර රතුයි තැඹිලි mix මේ ද්‍රවණයක් වෙන. හරිද? එතකොට අර කහ ගතියක් ලොකුන පේන්නේ හේතුව මොකද රතුයි කහයෙන් mix උනත් පේන්නේ තැඹිලි පාටනේ. හරි? උඩ රත දුරු තැඹිලි කියලා තියෙන එකයි. ඒක මම පාඩම් කරගන්න එපා. මේ ප්‍රශ්න දීපෙන්නේ මම පාඩම් කරගන්න කියලා මේ කියන්නේ. එතන ආරම්භයේදී ඔන්නෝම වර්ණයක් මේ දෙකේ සංකලනයක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ HCl දාන අනුමාපණ එකක් දාලා ගන්න. මොකද මුලින් වෙන්නේ? අංකික මොකද වෙන්නේ? කාබනේට් එකට පොඩ පොඩ ඉස්ලස් දාලා මුලින් බයිකාබනේට් එකනෝ නේද? එහෙනම් මම ආයෙ කියන්න ඕනේ. මේ සෝඩියම් කාබනේට් එක HCl එක බයිකාබනේට් එක සෝඩියම් බයිකාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ්. මුලින්දයි. හරිද? දැන් එක්කෙනෙක්ගේ වර්ණය අයින් වෙනවා. කාගේ වර්ණයද? දැන් මාධ්‍ය දුබල වාෂ්මිකයි. කියන්නේ HCl උදාහරණයක් ඒක දුබල වාෂ්මිකයි. දැන් මාධ්‍ය දුබල වාෂ්මිකයි. එතකොට දුබල වාෂ්මික මාධ්‍යකදී පිනොක්ටලින් ඉඳ රතු රෝස පෙන්නන්න බෑ. එහෙනම් වෙන මෙයාගේ බලයක විතරක් අයින් වෙනවා. පැහැදිලිද කියන්නේ? පළවෙනි ස්ටෙප් එක සිද්ධ වුණාට පස්සේ ද්‍රාවණය තියෙන දැන් සෝඩියම් බයිකාබනේට් දුබල වාෂ්මිකය. දුබල වාෂ්මික මාධ්‍යකදී දුබල වාෂ්මික දැන් මේක ප්‍රබල වාෂ්මිකයෙන් ඉඳ පිනොක්ටලින් රතු රෝස මුලින් පෙන්නුවානේ. හැබැයි මෙන්න මේ සෝඩියම් බයිකාබනේට්ගේ අන්තිම ටිකක් ඉවර වෙද්දී මාධ්‍යයේ තියෙන දුබල වාෂ්මිකයක් NH3 විතරයි. NH3 උදාසි නැහැ. එතකොට දුබල වාෂ්මික මාධ්‍යකදී පිනොක්ටලින් ඉඳ රතු රෝස පෙන්නන්න බැරි හින්දා මෙන්න මෙයාගේ කලර් චේන්ජ් එක නා රතු රෝස එක ආවරණ වෙනවා. එතකොට මෙයාගේ රතු රෝස එක විතරක් ආවරණ වෙනවා. මෙතිල් ඔරේන්ජ් චේන්ජ් එකක් නැහැ ඇයි මෙතිල් ඔරේන්ජ් ප්‍රබල වාෂ්මයක් කියන කහදැවිලි දුබල වාෂ්මයක් කියන කහදැවිලි උදාසීන රීචගේ හතරක් කහදැවිලි දුබල ආම්ලයක්වත් කහදැවිලි ප්‍රබල ආම්ලයක් මාධ්‍ය ඉතුරු වුණොත් විතරයි මෙතිල් ඔරේන්ජ් රතු මිලි පාට වෙන්නේ දැන් පැහැදිලි වෙච්ච දෙනාට එහෙනම් පළවෙනි ස්ටෙප් එක වෙනවත් එක්කම පිනොක්ටලින්ගේ රතු රෝස දීපේක වර්ණ වෙනවා එහෙනම් පිනොක්ටලින් දැන් වර්ණයක් නැහැ මෙතිල් ඔරේන්ජ් කහදැවිලි පාට විතරක් මාධ්‍ය ඉතුරු වෙනවා එහෙනම් මාධ්‍ය කහදැවිලි පාට වෙනවා තමයි එකයි කියලා දෙන්නේ අර mix එක සංකලනය රතනරු දැවිලි පාට රතනරු දැවිලි පාටේ මුලදී දැවිලි පාට හැදෙනවා කියන්නේ කහ දැවිලි හැදෙනවා හරි රතනරු මේ දැවිලි පාට කහ දැවිලි පාට එකේ ඒක දැවිලි විතරයි කියලා දෙන්නේ හරිද එතකොට මේ කහ දැවිලි වෙනවා නේ කහ දැවිලි පාට හැදෙනවා මොකද මෙතිල් ඔරෙන්ජ් කහ දැවිලි පාට තමයි ඉතුරු එතන ප්‍රශ්න දුන්නාට දැවිලි පාට කියලා එතන හරිම දෙයි කහ දැවිලි කියලා තමයි කියන්නේ නේ එතකොට මේ වර්ණ සංකලනයේ පිනොක්ටලින් තියෙන වර්ණය අයින් වෙනවා මොකද ප්‍රබල වාෂ්පික මාධ්‍යයෙන් ඉවත් වෙද්දී මුලින්ම පිනොක්ටලින් කරලා තෝසික වර්ණ නිදි තෝර පේන්නේ කහද මේ පාට විතරයි ගාවනේ දැන් පේන්නේ කලර් චේන්ජ් එකක් වෙනවා මේ මික්ස් වෙච්ච පාට කහද මේ පාට හැරෙනවා නිකම්ම දැන් මෙහෙම මේක තියෙන්නේ ඒක ගණන් ගන්න එපා ඊට පස්සේ අන්න ඒ කලර් චේන්ජ් එක වුණාට පස්සේ එහෙනම් එතන පාට අංකය අරගෙන ඒ කලර් චේන්ජ් එක වුණාට පස්සේ අපි තවත් HCl දැම්මොත් අන්න දෙවෙනි පියවරත් සිද්ධ වෙනවා හරි මේකෙන් පස්සේ තවත් HCl දැම්මොත් දැන් සෙවන් ස්ටෙප් එක මොකද අර සෝඩියම් බයිකාබනේට් එක බයිකාබනේට් එක ප්ලස් ගන්නතර පස්සේ සියලු ජලය
හරි එතකොට අන දෙවෙනි ස්ටෙප් එකක් තියෙනවා يعني අපි පළවෙනි පළවෙනි කාලයේදී වුණා මේ මික්ස් වෙච්ච වර්ණ ටික කහදලි පාට හැරනකොට يعني පිනතලින් ගලන ඉවත් වුණා අන කලර් චේන්ජ් එක අන මුල් පියවර ඉවරයි අපි ඊට පස්සේ ඒ කලර් චේන්ජ් එකෙන් පස්සේ මෙතන කියලා දෙන දෙන්න නොනවත්වා තවත් ඒ චීල් දාන ඒ චීල් දාලා දෙවෙනි ස්ටෙප් එකක් තියෙනවා ඒ දෙවෙනි ස්ටෙප් එක වුණා මාර්ගය වුණා කියලා සියලු ජල කාබනික කඩු දුබලාමික දුබලාමික මාධ්‍යෙ මෙතන ලොරෙන්ජ් රතු දෙක පිළි වෙනන්නේ නැහැ කහද මෙහෙම තමයි නේ කලර් චේන්ජ් එකක් නැහැ මේ දෙවෙනි ස්ටෙප් එක සම්පූර්ණ වෙලා මේ පියවර දෙකම ඉවරලා අන්තිමේ වැඩිපුර HCl බිඳුවක් වැටෙන හැටි මොකද වෙන්නේ ඒ අමතර වැඩි HCl බිඳුව ද්‍රාවණය ඉදිරි ගන්න ප්‍රබලාමික මාධ්‍ය pH එක ගොඩාක් අඩු වෙනවා එතකොට අන ප්‍රබලාමයේ අඳුනගන්න මෙතන ලොරෙන්ජ් කොහමද තමන්ගේ කහද මෙලි පාට රතු දෙක පිළි වෙනවා එහෙනම් අන්තිමේ ද්‍රාවණයේ මේ කහදලි ද්‍රාවණයේ රතු දෙක පිළි වෙනවා කොහොමද මෙන්න මේ පියවර දෙකම සිද්ධ වෙලා ඉවර වෙනවා වැඩිපුරත් අමතර වෙච්ච බිඳුවක් ගිය හැටි අන ද්‍රාවණයේ රතු දෙක පිළි වාරණ හැරෙනවා ඊට පස්සේ අපි පියවර 2 වහලා පාටම ගන්නවා අර අමතර වේදම වෙච්ච බිඳුව දෙක අපි සලකන්නේ නැහැ කියලා සලකනවා හරිද ඒක තමයි ගන්න කියලා දින අන්තිමේදී ඉදුරුනාද ද්‍රාවණයේ රතු පහේ ඒ රතු දෙක පිළි වාරණ හැරෙනවා නේ හරි ඒ කියන්නේ මේ කහදලි ද්‍රාවණයේ මේ පියවර දෙකම සිද්ධ වෙලා වැඩිපුර වෙච්ච බිඳුවක් වැඩෙද්දී මේ කහදලි ද්‍රාවණයේ රතු දෙක පිළිබඳ හැරෙන හේතුව මේ දෙකම අවසන් වෙලා අමතර ගන්න HCl බිඳුව ප්‍රබලාමණය pH එක ගොඩක් අඩු වෙනවා වනේ ඒක අඳුන ගන්නවා මෙදි නොයි කියන්නේ කොහොමද ද්‍රාවණයේ රතු දෙක පිළිබඳ හැරෙනවා හරි ගොඩක් දේවල් කිව්වා එහෙනම් ඊගා වීඩියෝ එකේ හම්බුනෝ මම හිතන්නේ ඊගාට අපිට පුළුවන් ඊගා කියන්නේ අනිවාර්යම මම දාන්නේ pH වක්‍ර ප්‍රස්ථාර තමයි දාන්නේ ප්‍රස්ථාර දෙක ප්‍රශ්න කතා කරා නම් 2021 කට්ටිය මේ pH ප්‍රස්ථාර වලට බලන්න ආස නම් අම්ල වශ්ම අනුමාපන කියලා වීඩියෝස් 10ක් මම දාලා දෙනවා අතර මේකත් සම්පූර්ණතාව පාඩම දැනුම නැති කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් නැහැ මොකද ඉතින් දාලා තියෙන්නේ ඒකේ ඉඳන් 2021 කට්ටිය බලනවා නම් ඊගා pH ප්‍රස්ථාර කොටස ඊගා එක බලනවා නම් අනිවාර්යයෙන්ම අම්ල වශ්ම සම්පූර්ණතාවය වීඩියෝස් 10ක්නේ 10ම බලලා ඉවරලා pH එකේ සම්බන්ධ ඔක්කොම දේවල් ටික තහවුරු කරගෙන යම් ප්‍රමාණයකට ඊගාව pH ප්‍රස්ථාර වීඩියෝ pH චක්‍ර වීඩියෝ බලන්න එහෙනම් ඒකද අපි හම්බුනේ